තෙරුවන් සරණයි. දිල්හාන් පුතේ ඇත්තටම ගරු ගන්නේ නැහැ ඔබ වහන්සේට පැය 12ක් දැන් අවසන්. ඒක හින්දා ඔබ වහන්සේට මගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සතියෙන් සතිය මේ ගැඹුරු ගැඹුරු ධර්මස්තන්දයක් අපිට කියලා දෙනවා. මේ පහුගිය දවස්වල මේ මාත් එක්ක කතා කරපු පින්වතුන් පින්වතියන් කීප දෙනෙක්ම බොහෝම ආගේ කරමින් කිව්වා ඔබ වහන්සේ මෙහෙම එක දිගට මේ ධර්මයේ දේශනා කරද්දි එක මොහොතකටවත් අවධානය කඩා ගන්න හිතෙන්නේ නැහැ. ලැජ්ජා හිතෙනවා. එහෙම හිතුණත් ඔබ වහන්සේ එච්චර දෙයක් කරද්දි ඒක අහගෙන ඉඳ අපිට බැරි නම් අපි මොන තරම් පෞකාරයෝද කියලා තමන්ගේම හිතර නිඳා කරගෙන දිගින් දිගටම මේ ධර්මයේ ශ්‍රවණය කරනවා බොහෝම ප්‍රතිඵල ලබා ගන්නවා. ඒක කතා කරන ආකාරයනුත් හොඳටම පැහැදිලි අවබෝධයෙන් යුතුව කතා කරන්නේ. ඔබ වහන්සේට නැවතත් මගේ নমස්කාරය වේවා. මට කියන්න ඕනකම තිබුණේ ස්වාමීන් වහන්ස අෂ්ටලෝක ධර්මය ගැන ඒක හරියටම පැහැදිලි වුණා. මොකද සත්‍වතේ ඉක්මවපු රහතන් වහන්සේට කම්පා වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඇත්තටම මේ රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් ක්‍රියා කරන සත්වයින්ටනේ සැප දුක ලාභ අලාභ ඒක හොඳටම පැහැදිලි වුණා. ඒ වගේම අර රහතන් වහන්සේ අරිහත්ත්වයට පත් වෙනකොට සියලු දුක් නිවාරණය වුණත් අර ඔබ වහන්සේ බොහොම පැහැදිලි කරා ඒ කය පවත්වාගෙන යෑමේ දුක අර දුක් සහගත කාය විඥානයයි සුඛ සහගත කාය විඥානයයි උන්වහන්සේටත් පවතින බව ඒ ස්කන්ධ පරිනිර්වාණය වනතේ. ඒකට මට කියන්න ඕනකම තිබුණේ අර බුදුරජාණන් වහන්සේ දිවණි අසෘතවත් පුතග්ජනයා අර තිස්සෝ වේදනාව පැහැදිලි කරද්දී දුක් වේදනාවේදී එක උලක් යනුනහම දෙවෙනි උලකුත් යන ගන්නවා. එතකොට ඒකේ තේරුම ඒ අවිද්‍යාව නිසායි ඒක කරන්නේ. අවිද්‍යාව ප්‍රහාණය කරපු රහතන් වහන්සේට විපාක වශයෙන් ලැබෙන ඒ ලැබෙන දේ බලන්න. එමයි නේද ස්වාමීන් වහන්ස? එතකොට ඒ වගේම උන්වහන්සේට අර මේ සංයුත්ත නිකායේ 7 චන්න සූත්‍රයේ තියෙනවා සාරිපුත්තයන් වහන්සේයි චුන්ද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාද මම දන්නේ නැහැ තෙරුන් වහන්සේ කියලා තියෙනවා. චන්න ස්වාමීන් වහන්සේ රහත් වෙලා කියලා මම හිතන්නේ උන්වහන්සේලා දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ අර දැල්පිහියෙන් අර දිවි නසා ගන්න හදනකොට ඒක වළක්වන්න බොහොම උත්සාහ කරානේ. ඊට පස්සේ ප්‍රශ්නත් ඇහුවානේ දැන් ඇත්තටම මේ අවබෝධය ලැබිලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිහින් ඒ ගැන ප්‍රකාශ කරලා ඇහුවා මේ චන්න ස්ථිරයන්ගේ මේ ගතිය කුමක්ද භවයේ කුමක්ද කියලා ඇහුවා නේද ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී චන්න හාමුදුරුවෝ උත්තරයක් දෙනවා. මම මේ අවබෝධය නැමැති කරපිහි මේ දැලිපිහියෙන් ගෙල සිඳ ගන්නවා කියලා. එහෙමයි එහෙමයි. ඊට පස්සේ තමයි ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේ අහන්නේ බුදු පියාණන් වහන්සේගෙන් චන්න හාමුදුරුවෝ අවබෝධයට පත් වෙලා පරිනිර්වාණයට පත් වුණාද නැද්ද කියලා. නැද්ද කියලා. එහෙමයි. බුදු පියාණන් වහන්සේ අහනවා ඔබට කිව්වා නේද චන්න හාමුදුරුවෝ මේ විදර්ශනා කියන දැලිපිහියෙන් මේ ගෙල සිඳ ගන්නවා කියලා. එතකොට ඒකෙදි හොඳටම පැහැදිලි ඒ කාය මේ දුක්ඛ සහගත කාය විඥාණය. ඒ එතකොට ඉතින් දරා ගන්න බැරි නම් ඒක නිදහස් වෙන කායෙන් නිදහස් වෙන එක නෙකේ. සහ තව එකක් දැන් රහතන් වහන්සේ කෙනෙක් අරිහත් ඵලයෙන් පස්සේ ජීවත් වෙන්නේ ලෝකේ තමාව දිසා ලෝකය වෙනුවෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලෝකය උදෙසා. ඒ කියන්නේ කරන්න වැඩක් නැහැ නේ. කීනා ජාතිය සිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණියන් ආපරං ඉත්තත් යාති පජානාති කිව්වට පස්සේ ආය මොනෝ කරන්නද? එහෙමයි. දෙලියුත්යල්ල කළ ඉවර නම් බ්‍රහ්මචර්යාවස අවසන් නම් එතනින් එහාට පවතින්නේ හුදෙක්ම තමා උදෙසානේ අනුන් උදෙසා. ඒකෝට අනුන් තා ජීවත් වෙන නම් ඒ කියන්නේ අනුන් උදෙසායේ කාලේ කැප කරන නම් කය හොඳට තියෙන්න ඕන. එහෙමයි. කය හොඳට ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් එහෙම ආ චරිත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්ථහිතා ලෝකානුකම්පාය සදේව මනුස්සානංක බුද්ධාවාදී පිළිපදින් හම්බෙන්නේ නැහැ. මොකද ඔත්පල කයක එක මොනව කරන්නද? එහෙමයි. ඉතින් එදාට ඉතින් අර මිනිසයන්ට කරදරයක් මේක. ඒ කියන්නේ දැන් උන්වහන්සේලා ඊට පස්සේ ඇඳුර තියාගෙන ඉපැ හැම රාජකාරියක්ම කරන්නේ එහෙට මෙහෙට උස්සන් යන්නේ. එහෙම.
ඒ මනුෂයාන්ටත් ඒකෙන් පීඩාවක් සිද්ධ වෙනවා. ඉතින් උන්වහන්සේලා ඇවිල්ලා ඒ පාරිශුද්ධ හිතකින් වාසය කරන නිසා හැම කිසි කෙනෙක්ට හිංසාවක් පීඩාවක් වෙනවට කැමතිත් නැහැ. ඉතින් ඒ වගේම තමයි කයපවත්තන් කියලා තවදුරටත් තේරුමක් නැති බවත් පේනවා නම් ඒ කය පිළිබඳවත් ඒ උපේක්ෂාවෙන් අර වගේ ඒ කාය විඥානියත් නිරුද්ධ කරලා දාන්න අවශ්‍ය වෙනවා. කාය විඥානි කියන්නේ ඒ දුක්ඛ සහගත කාය විඥානි සහට ගන්න යම් කිසි ආකාරයක පීඩාවක් ඇතනම් ඒකත් අවසන් කරන්න උන්වහන්සේලා අර විදියට කටයුතු කරනවා. ඒකෙදි සිය දින නසා ගන්නවා කියලා ගන්න බැරි ඇයි නසා ගන්න කෙනෙක් ඒක අසින්නේ. ඒකත් අතහැරීමක් පමණයි. නැතු මේ නෑ අනිත් එක දැන් කවුරු සිය දින නසා ගත්තා කියනද ලෝක සම්මතයේ සම්මුතියේ අහවලා ලෝක සම්මුති හැදින්නුවාට එතන මේ ස්කන්ධ කෙරෙහි තෘෂ්ණාවක් ඇති සත්වයේ හිටියනම් සීදී නසා ගැනීමක් සිද්ධ වෙයි. මොකද සිය දිව්‍ය වශයෙන් ගන්න දෙයක් එතන නැහැ. ඒ වගේම රහතන් වහන්සේලාගේ අර මේ තේර ගාතාවල උදාන වාක්‍යවල බොහෝම තැනක මම දැක්කලා තියෙනවා මේ පඩිපත ලැබෙන කම්කරුවෙක් වගේ මරණය බලාපොරොත්තුෙන් ඉන්නවා කියන එක. මරණයට ඇඟිලි ගනිනවා කියලා. ඇඟිලි ගනගෙන ඉන්නවා කියලා. එහෙමයි. පෙරිනිවනට පරිනිර්වාණයට ඇඟිලි ගනිනවා කියලා තියෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේම දැන් ඔය රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් අන්න එකයි වෙනස. රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් ඔය කාරණාව වහන්සේ කිව්වාගේ තේර ගාතාවල සඳහන් වෙනවා පරිනිර්වාණයට ඇඟිලි ගනිනවා කියලා. ඒකේ තේරුම කියන්නේ උන්වහන්සේලා පරිනිර්වාණය තමයි මොකද සදාතනික සැපේ කියන්නේ මේ සියලු දුක් අවසන් එතකොට අර ඉතුරු වෙන පංචස්කන්ධ දුකත් ඉවරයිනේ. ඒකයි. ඉතින් සාරිපුත්තයන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහුවාම එක්තරා රහතන් වහන්සේ කෙනෙක් ඔබ වහන්සේ මොකද හිතන්නේ පරිනිර්වාණය ගැන කියලා. එතකොට උන්වහන්සේ කිව්වා මට පරිනිර්වාණය ගැනත් අදහසක් නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා එහෙනම් ඔබ වහන්සේට පැවැත්ම ගැන මොකද හිතෙන්නේ කියලා. මට පැවැත්ම ගැනත් අදහසක් නැහැ කියලා. ඒ කියන්නේ එතන හරි ගැඹුරු දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාරිපුත්තයන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ අග්‍රසාගතුමන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව අර කියන්නේ සාමාන්‍ය රහතන් වහන්සේට වඩා අප්‍රමාණ ප්‍රඥාවන් තිබිලා තියෙනවා. එනනේ ඔබ වහන්සේ කියන්නේ එතන පොඩි ගැඹුරු දෙයක් තියෙනවා. ගැඹුරු කියන්නේ මේ ගොඩක් ගැඹුරු දෙයක් තියෙනවා. ඒ තමයි අර අර පරිනිර්වාණයට ඇඟිලි ගනිනවා කියලා කිව්වහම එතන පොඩි අවුලක් තියෙනවා. කියන්නේ එකත් බලාපොරොත්තුවක් වගේ එතන පොඩි බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. එතකොටත් අර ඒකත් ඇවිල්ලා එතනම අර වාසනා ක්ලේශ කියන කොටස. එහෙමයි එහෙමයි. ඒක හරි ඒක හරි. එතකොට සාරිපුත්තයන් වහන්සේට එහෙමවත් තිබිලා නැහැ. වාසනා ක්ලේශත් උන්වහන්සේටත් වාසනා ක්ලේශත් කියන්නේ අතිශයින්ම ප්‍රහාණය වෙලා තිබිලා තියෙනවා. කියන්නේ වාසනා ක්ලේශත් නැත්තරම නැහැ කියන්න බැහැ. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේට වාසනා ක්ලේශ මාත්‍රයක්වත් නැති. නමුත් සාරිපුත්තයන් වහන්සේටත් ඉතින් සෑහෙන දුරකට වාසනා ක්ලේශ පවා දුරු වෙලා කියන එක තමයි එකෙන් පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ හැරුණකොට හැටවස් පිරුණ තෙරුන් රහතන් වහන්සේ නමකගේ පමණයි වාසනා ක්ලේශ නැති කියලා මම කොහේ හරි කියවලා තිබුණා. ඒක එහෙම වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ විතරයි. බුදු පියාණන් වහන්සේ හැර වෙන කිසිම කෙනෙක්ගේ වාසනා ක්ලේශ සම්පූර්ණයෙන් දුරු වෙන්නේ නැහැ. එහෙමයි. මොකද ඒකට තියෙනවා කියන විග්‍රහයක් තියෙන සූත්‍රයක් තියෙනවා. මට දැන් ඒක සූත්‍රේ නම මතක නැහැ. බුදුරජාණන් වහන්සේට තමයි ත්‍රි හේතු දුක ප්‍රතිසන්දි අතර පරම උත්කෘෂ්ඨ භවංග චිත්තය පිහිටන්නේ. එහෙම පරම පාරිශුද්ධ උත්කෘෂ්ඨ භවංග චිත්තය. ඒ කියන්නේ ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් කියන්නේ හිතන්නවත් බෑ. හිතන්නවත් බැරි තත්ත්වයක්. සාමාන්‍ය කිසිම කෙනෙක් ඒ තත්ත්වයට එන්න බෑ. සම්මා සම්බුදු පියාණන් වහන්සේට පමණයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි ඒ උත්තරීතර වූ පාරිශුද්ධ හදමණඩල උරුම කරගන්නේ. ඉතින් අනිත් අයට තියෙන්නේ උත්කෘෂ්ඨ ඒ මට්ටම් වල චිත්තයක් නිසා පරම උත්කෘෂ්ඨ නෙවෙයි. ඒ පරම උත්කෘෂ්ඨ මට්ටමට ගියාම තමයි වාසනා ක්ලේශත් සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ. ඒ නිසා අරිහතුන් වහන්සේලාට වාසනා ක්ලේශ ඉතුරුයි. අර දැන් අර උදාහරණයක් අර සියලු මනුෂ්‍යයන්ට සියලු දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් අර ප්‍රිය වෙච්ච මේ සියලු දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ප්‍රිය වෙච්ච අර පිළිඳුවච්ච මහරහතන් වහන්සේ අර මිනිසුන්ට මෙවර වසලෙන්නේ කතා කර කර ගියේ. ඒ උන්වහන්සේගේ වාසනා ක්ලේශ. ඒ වගේම වාසනා ක්ලේශ ටිකක් තිබිලා තියෙනවා අපගේ මොග්ගල්ලාණන් වහන්සේට.
ඒක නම් මම දන්නේ දන්නේ නෑ මොකද්ද සාමාන්‍ය අර බ්‍රහ්ම නිමන්තික නෙමෙයි මාර තජ්ජනී කියන සූත්‍රයෙන් බලන්නකෝ ඒ සූත්‍රය කියන්නේ මොකද්ද මුගලන් හාමුදුරුව කියන්නේ ඇත්තටම කියනවා නම් මහා මිනිහ නිර්භය බව අතින් සෑහෙන ඉදිරියෙන් ඉඳලා තින්නේ කියන්නේ දැන් 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 සාරිපුත්තයන් වහන්සේගේ පිටට පහරක් ගහලා යනවනේ එක්තරා බමුණි එහෙමයි ඒතර සාරිපුත්තයන් වහන්සේ නිහඬවම පිටිපස්සවත් බලන්නේ නැතුව හිටියනේ උන්වහන්සේගේ තියෙන පුදුමාකාර ඒ අනන්ත ගුණය නිසා කියන්නේ උන්වහන්සේගේ ඒ පුදුමාකාර ශ්‍රාවක ගුණය තිබිච්ච උත්තමේ කවුද ගැහුවේ කියලාවත් බැලුවේ නැහැ බැලුවේ නැහනේ හැබැයි මුගලන් හාමුදුරන්ගේ කුසටින් ගන්න ගිහිලා වසවර්තියා වසවර්තියාට උණ ගන්න තර්ජනය කරනවා මාර තර්ජනී කියලා සූත්‍රයක් තියෙනවා අන්න අර බලන්නකො වසවර්තියට බණිනවා බැනිල්ලක් මුගලන් හාමුදුරුව ඔබ මේ හැප්පෙන්න ආවේ මේ මෙන්න මේ වගේ ශ්‍රාවකයෙක් එක්කයි කියලා ඉතාම දරුණු තර්ජනයක් කරනවා ඉතින් කවදා සාරිපුත්‍රයන් වහන්සේ පොත් තර්ජනයක් කරයි කියලා හිතනවද එහෙම නැහැ එහෙම නැහැ ඉතින් එහෙම පැහැදිලි අර අර සංසාරේ ආපු අර නිකන් අපි සරලව සුද්ධ සිංහලෙන් කිව්වොත් නිකන් චණ්ඩි ගති එහෙම එහෙම අර එකපාර කර දිව්‍ය විමානයක් කරම අපිට ඇඟිල්ලෙන් හෙලෙව්වේ බුදුරජාන් වහන්සේ ඒ වගේ දේවල් කියන්නේ උන්වහන්සේට හා චක්‍ර දේවේන්ද්‍රයාගෙන් ඇහුවා ගිහිල්ලා ප්‍රශ්නයක් පොට්ටපාද සූත්‍රය මට මතක හැරියට එහෙම ඒ ඒ සූත්‍රෙදී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙසේද ඔබට අවබෝධ වුණේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. චක්‍රදේවේන්ද්‍රය සද්ද නැතු හිටියා. දෙවෙනි පාර ඇහුවාම චක්‍රදේවේන්ද්‍රය වෙන පැත්තකට පාර හැරෙව්වා. ඒ කියන්නේ මාතුකා වෙනස් කරා. තුන් වතාවක් අහලා උත්තරේ දීපු නැති නිසා වෛජාන්ත ප්‍රාසාදය මාපට කකුල් වම් කකුලේ මාපට ඇඟිල්ලෙන් හොලෙව්වා. ඔලවල බය කරා. ඒ වගේ අවස්ථා කීයක් තියෙනවද? එක්තරා අවස්ථාවක අර මිකාර මාතු ප්‍රාසාදෙහිවත් මේ පූර්වාරාමෙ හිටපු හාමුදුරු ටික නොහික්මුණු ආකාරයෙන් හැසිරිලා මුගලන් හාමුදුරුව ගිහිල්ලා අර මේ මිගර්මාතු ප්‍රාසාදෙ හිටපු හාමුදුරු විලාප ගහලා එළියට බහිනකම්ම ප්‍රාසාදෙ හොල්ලනවා එහෙමයි අන්තිමට සමාව ගන්නකම්මත් හොල්ලනවා හිතලා බලන්න කොට මොන වගේ තත්ත්වයක්ද කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ ඒව තමයි අර වාසනා ක්ලේශ කියන්නේ. කියන්නේ ඒ දැන් බුදු පියාණන් වහන්සේ කවදාවත් දැන් සාරිපුත්තයන් වහන්සේ කිනුත් දැන් අපිට පේනවනේ ඒ ඒ ගති නැති බව. ඒ වාසනා ගති නෑ උන්වහන්සේට. එහෙම. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපිට ඉන්න බුදුරජාණන් වහන්සේ. එහෙම. සාදු 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 සාරිපුත්ත මහමකලනාදී මහරහතන් වහන්සේලා ඇති ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට වහන්සේ නමස්කාරය සුපත් දේවා උතුම් නිවන පූර්ණ වෙත්වා සුඛී භව සුදී ගාය කෙරුවන් සරණයි සාදු 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 ධම්මපාලි මෙනින්නාන්සේටත් එතන ඔබ වහන්සේගේ වැඩ කටයුතු ගැන සොයා බලන සියලු උපාසක උපාසිකාවන්ට අමා මහ නිවන් පූර්ණ වේවා මේ භවයේ මාවසන් භවයේ වේවා ඔබ වහන්සේට මේ ධර්මාසනයේදී මතුම හත්තේ පූර්ණ වේවා සියලු දුක් කරදර කිසිවක් නැතුව බොහොම සුවසේ මේ ධර්මයේ ලෝක ප්‍රචාරය කරන්න ඔබ වහන්සේට තව තවත් චිර ජීවනයේ ශක්තිය ලැබේවා සාත් 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 ඔබ වහන්සේට බලාපොරොත්තු වන ආකාරම අප්‍රමාද උතුම්ම කොට පූර්ණ කරගෙන සියලු සංසාර දුකින් අතු මිදී මේ ලද උත්තරීතර මනුෂ්‍ය භාගදී මේ සදාතනික වූ අජරාමරු පරිනිර්වාණ ශාන්තිම සැනසෙනට සියලු හේතු සම්පත් සැලසේවා අප්‍රමාදී උතුම්ම නිවන් මාර්ගයෙන් වැඩෙත්වා නිවනම් පූර්ණ වෙත්වා නිවනම් පූර්ණ වෙත්වා නිවනම් පූර්ණ වෙත්වා සුඛී භව සුති විදහාය උතුම් සරණයි තිරුවන් සරණයි සුජාතමයි අවසරහම් එනම් සුදත් ලියනගේ මහත්මයා ඔබතුමත් අවස්ථාව ගන්න අවසාන ප්‍රශ්නය හැටියට සුදත් මහත්මයා අහගෙනද ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පළමු කොටම මම ඔබ වහන්සේව පසන පිටුවා නමස්කාර කරනවා ඒ නමස්කාරය පිළිගන්නමින් මගේ ප්‍රශ්න තුනක් තියෙනවා නමුත් මම හිතනවා මේ ප්‍රශ්න දෙකක්
එකට ඉතාමත්ම කෙටි උත්තර දෙන්න ඉතාමත්ම කෙටි උත්තර දෙන්න පුළුවන් ඒවා කියලා හිතෙනවා. තුන්වෙනි ප්‍රශ්නයට කාල වේලා ගන්නවා නම් අපි මේ හුඟා ගිහිලා තියෙන නිසා ඔබ වහන්සේගෙන් ඊළඟ වතාවේ ලැබුණත් ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මගේ දැනුම සඳහා මේ 31 තලයේ ඉන්න කිසියම් සත්ව කොට්ටාසයක තියෙනවද ස්වභාවයෙන්ම අතීත ආත්ම භාවයන්ද මතකයේ තියෙන අය. දැන් අපිට තියෙන විශේෂ එහෙම අය ඉන්නවද? പ്രേත එහෙම ඉන්නවා. දෙවියොත් ඉන්නවා. ජාතිස්මරණ ඥානය කියලා කියනවා. ඔව් ස්වභාවයෙන්ම ඒක පිළිදෙනවා. ස්වභාවයෙන්ම කියන්නේ මෙහෙමයි දැන් අධික පින් කරලා බොහෝ පින් කරපු අපිටමකෝ ගිහි පැවිදි තිරිස ඉන්නෝ ශාසනයට සම්බන්ධ වෙලා පින් දහම් බහුලෝ කරගත්තා. එහෙමයි. පින් දහම් බහුලෝ කරගත්තත් මොන හරි ශාසනික වශයෙන් ලොකු වැරද්දකුත් කරගත්තා. අපිටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච නැති කෙනෙක්. එහෙමයි. ශාසනික වශයෙන් ලොකු වැරද්දකුත් මොන හරි කරගත්තා කියලා එහෙමනම් මොකෝ වෙන්නේ? අර මහා වරද්ද මහා වැරද්ද තමයි අර ප්‍රතිසන්දියට කර්ම බීජය සපයන්නේ. එතකොට ප්‍රේතේ බවට පරිවර්තනය වෙනවා. හැබැයි අර කරගත්ත පින් ටිකක් විපාක වශයෙන් එනවා. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රේතෙක් වුණාට පුණ්‍ය ඍද්ධිය සහිතයි. පුණ්‍ය ඍද්ධිය වලින් එකක් වශයෙන් ජාති ස්මර ඥානය ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ තනි තනි වශයෙන්නේ මාගේ ප්‍රශ්නේ වෙන්නේ තලයක් වශයෙන් සියලු දෙනාටම අපි හිතමු උදාහරණයක් වෙන ප්‍රේත විශේෂයට යන ඕනෑම කෙනෙකුට ජාති ස්මර ඥානය ඇත. අන්න එවැනි කණ්ඩායමක් ඉන්නවා. එහෙම නැහැ. හැබැයි දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි විශේෂ ඥාන කොටස පිළිහෙලා තියෙනනේ දිව්‍ය ඥාන බ්‍රහ්ම ඥාන. දැන් බ්‍රහ්මයන්ට බ්‍රහ්ම ඇස කියන එකෙන් සතර අපාය දිව්‍ය ලෝක බලන්න පුළුවන්. ඕන එකක් බලන්න පුළුවන්. දෙවියන්ටත් ඒ විශේෂ දිවස් තියෙන දිව්‍ය වෘත්ති ඉන්නවා. ඉතින් සියලුම දෙනාට නෙවෙයි නමුත් බහුතරයක් දෙනාට එහෙම ඥාන කියන අය ඉන්නවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල. දෙවෙනි ප්‍රශ්නේ මේ මගේ පාලි භාෂාව පිළිබඳ පරිචයක් නැහැ අවමයි. ඉතින් මේ බණ පොත් කියවනකොට දැනට ලැබී තිබෙන අවබෝධය විඥාන ඥාන ප්‍රඥා එක ළඟින් යන හැරි ඒ එක කොටසේ වචන තුනක් කිය ප්‍රඥා කියන එක තමයි ඒකේ ඉහළම කොටස කියන තමයි මගේ තියෙන දැනට තියෙන වැරදි හරි අවබෝධය. නමුත් අපිට ඇහෙන්නේ බුද්ධ ඥාන කියනවා මිසක් බුද්ධ ප්‍රඥා කියලා නෙමෙයි. ඇයි අපි බුද්ධ ප්‍රඥා සෝතාදානී ප්‍රඥා බුද්ධ ඥාන සම්බුද්ධ ඥානෙට තමයි මහා ප්‍රඥාව කියන්නේ. මහා ප්‍රඥාව කියන්නේ ඥානහස තුල පැවතුණු ප්‍රධාන අංග දෙක තමයි මහා ප්‍රඥාවයි මහා කරුණාවයි. එතකොට සම්මා සම්බුද්ධ ඥානෙට තමයි මහා ප්‍රඥා කියන්නේ. මහා ප්‍රඥාව කියලා කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ තුන්වෙනි ප්‍රශ්නෙට අපිට කාය වේලා ප්‍රශ්නේ තියෙනවා නම් වහන්සේගෙන් මොකද මට හිතෙනවා චූටි උත්තරයක් ලැබෙයි කියලා. මේක මටත් එක්කම මම අහන්නේ මේ කාලේ අපි බොහෝ පිරිසකට මේක ඇහුවේ නැතුණාට ඇති කියලා මට හිතෙනවා ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ මේ ඉන්ටර්නෙට් එක හරීම ප්‍රයෝජනවත් දෙයක් නේ. නමුත් අපි ඒකේ සමහර වෙලාවට ග්‍රහණයටත් අහුවෙලා. දැන් ඔබ වහන්සේගේ මේ බණක් අහන්න අපි නිවාඩු වේලාවක දැන් ඇහෙන්නේ මේ බණ විතරයි. නමුත් අපි ජීවුවම තවත් අනික් දේවල් නිකම් අපිට පේනවා ඉන්ටර්නෙට් එක බලනකොට. අපි ඒකත් ඔන් කරනවා. මේ විදිහට විවිධයි මේකට තියෙන ආශාව නිසා විවිධ ස්වාමීන් වහන්සේලාගේ ඉතාමත් හොඳ බණ තියෙනවා කියලා අපි හිතෙනවා. ඉතින් අපි ඒව අහනවා. මේක මොනතරම් ගැළපෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හුඟක් අය සමහර වෙලාවට ඔය ඔබ වහන්සේගේම තියෙන අධිකාරීත්වයෙන් තමයි බණ දේශනා කරන්නේ සමහර අවස්ථාවදී. ඒ කියන්නේ ඒ තමා පිළිබඳ තියෙන පැහැදිලි පුදුමාකාර විශ්වාසයෙන් සහ අවබෝධයෙන් යුතුව බව තමයි පේන්නේ. එතකොට අපවැනි මේ මාර්ගයේ යම්කිසි දුරක් ගිහින් හිටියත් සමහර පිරිස්වලට තියෙන්න පුළුවන් අපිට කොහොම හරි තියෙනවා ස්වාමීන් වහන්සේ මේ නම් බුදුබණමයි. අපිට මේ මොකක් හරි ටෙස්ට් එකක් අපිට දැන් වහන්සේ බණ කියනකොට අපිට හරි ඒ කියන්නේ ඒක ආයෙ බලන්න දෙයක් නැහැ. මේක මේ ක්‍රමයේ ගියොත් නේ හරි නේද? දැන් කරගන්න බැරුව මිසක් ඔක්කොම දන්නව නේද කියන තැන තමයි මම නැන්නේ. මට මේක කර මේ කියන දැන් දන්නවා. දැන් මේක කරන්න උත්සාහ කරනවා. ඉතින් වරදිනවා ආයෙ වැටෙනවා එහෙම. නමුත් සමහර වෙලාවක් කියන අහනකොට සමහර ඒ කරුණ පිළිබඳ වෙන තේරුම් හරිම හෙනවා. ඉතින් වහන්සේගේ අවවාදේ වෙන්නේ මොකද්ද? එක්කෝ අපි යම්කිසි කාලයකට වෙනත් පොතපත සහ නාලිකා ඒ වගේ දේවල්ින් නොයා ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් අපිට තියනවාද යම්කිසි නිහං මම ඉංග්‍රීසියෙන් කිව්වොත් එමර නිහං ටෙස්ට් එක. ඔව්. තියෙනවා.
ඒක මෙහෙමයි. දැන් බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක එක්තරා බමුණෙක් ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේ අන්නර ප්‍රදේශයේ යම්කිසි බමුණෙක් ඉන්නවා පරිබ්‍රාජකෙක් ඉන්නවා මෙන්න මේ පරිබ්‍රාජකයා තථාගත බුදුබණ යනුවෙන් දේශනාවක් කරනවා කියලා. වහාම ස්වාමීන් ගිහිල්ලා ඒ දේශනාව නවත්වන්න කියලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ අහනවා ඒ බමුණගෙන් බමුණ කිමෙක්ද ඒ පරිබ්‍රාජකයා කෙබඳු ධර්මයක්ද දේශනා කරන්නේ කුමක් උදෙසාද මේ ධර්මයේ දේශනා කරන්නේ ඊට පස්සේ අර බමුණතුමා කියනවා ස්වාමීනි ඒ පරිබ්‍රාජකතුමා රාගය ක්ෂය කිරීම පිණිසයි ධර්මයේ දේශනා කරන්නේ ද්වේෂය ක්ෂය කිරීම පිණිසයි ධර්මයේ දේශනා කරන්නේ මෝහය ක්ෂය කිරීම පිණිසයි ධර්මයේ දේශනා කරන්නේ කියලා එසකොට කියනවා බමුණ එහෙනම් ඒ තථාගත ධර්මයේ තමයි කියලා ඉතින් ඒ නිසා ඒ ධර්මයේ වළක්වන්න අවශ්‍ය නැහැ ඒ දේශනා කරන්නේ භාගවතුන් වහන්සේ දේශනා කරන ධර්මියම තමයි. එහෙනම් තථාගත ධර්මයේ කියන්නේ යථාර්ථය දකින ඥානිය. එන යථාර්ථය දකින ඥානිය කියන්නේ මේ සියලු ආස්වාදයන් කාමයන් දුක පිණිස පවතින බව. ඊළඟට මේ සියලු අවිජ්ජාව මේ අවිජ්ජාව නිසා මේ සියලු දුක්ඛස්කන්ධය සමුදය වෙන ආකාරය. යනාදි වශයෙන් මේ දේශනා කරන ධම් පරයායක් තියෙනවා. එහෙනම් ඕනම කෙනෙක්ට පුළුවන් කුමන භික්ෂුන් වහන්සේ නමක් වුණත් දේශනා කරන ධර්මීය මෙන්න මේ නිර්ණායක තුනට දාලා බලන්න. එක තමයි සූත්‍රයට බහා බැලීම. සූත්‍රයට බහා බැලීම කියන්නේ මොකක්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය තමයි සූත්‍රය. මේ සූත්‍රය තමයි තථාගතයන් වහන්සේ ප්‍රථම කොටම දේශනා කරන මංගල ධම් දේශනා හෙවත් ධම්සක් පැවතුම් සූත්‍රය. එහෙනම් මෙන්න මේ උතුම් වූ ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රයට එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයට බහා බලන්න ඕන සූත්‍රයට බහා බලන්න ඕන මේ ධර්මය මේ ඇහෙන ධර්මය කවුරුන් හෝ භික්ෂුවක් කුමන හෝ භික්ෂුවක් දේශනා කරන ධර්මය තුළ මෙන්න මේ දුක්ඛාර සත්‍ය පනවයිද දුක්ඛ නිරෝධ දුක්ඛ සමුදයාර සත්‍ය පනවයිද දුක්ඛ නිරෝධාර සත්‍ය පනවයිද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය පනවයිද කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පනවයිද කියන කාරණාව මෙන්න බලන්නට ඕන එතනදී බලන්න ඕන වැදගත් දෙයක් තියෙනවා දැන් චතුරාර්ය සත්‍ය කියලා කෙනෙක්ට නිකුණුත් කියන්න පුළුවන් අරහෙ මොකද ඉපදීම දුකයි ජරාවට පත් වීම දුකයි ලෙඩ වීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි අප්‍රියනායික වීම දුකයි කි කි කියන්න පුළුවන් එතකොට බලන්න ඕන ඒ දේශනා කරන චතුරාර්ය සත්‍ය පාටිසෝත චින්තනෙන් යුක්තකද අනුසෝත චින්තනෙන් යුක්තකද කියලා ඒ කියන්නේ මොකද්ද ඒකේ ඒ දේශනා කරන ධර්මය දැනටමත් ලෝකයා දන්න දෙයක්ද නොදන්න දෙයක්ද උබ්බේ අනුසුතේසු ධම්මේසු දැන් ලෝකයා දන්නේ යථාර්ථය ඉපදීම දුකයි ජරාට පත්වීම දුකයි ලෙඩවීම දුකයි මරණයට පත්වීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි අප්‍රියන් හා එක්වීම දුකයි යන අදවසේ දේශනා කරනවා නම් ඒ ටිකට නම් මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ ඒකේ තියෙන ලෝකෝත්තර නිරුක්තිය පේන්නේ නැත්තම් යෝ නිරුක්ති ජානාති න ජානාති පදේ පදේ විකංකේ වණියන්ද ගජුවේ කිව්ව එකයි නිරුක්තිය පේන්නේ නැති දවසට පදේ පදේ විග්‍රහ කරන්න ගිහිල්ලා අන්තිමට අනාථ වෙනවා හරියට අර ඇස්පේ නැති අන්ධ ඇතෙක් කැලේ ගමන් කරන්න සිද්ධ වෙන්නේ යාට පාර පේ නැති නිසා හතරතේ ගැටි ගැටි හතරතේ ගැටි ගැටි වලවලවල වැටි වැටි තමයි යන්නේ ඒ වගේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මයේ තියෙන ලෝකෝත්තර නිරුක්ති පේන්නේ නැත්තම් එයා ලෝකෝත්තර වශයෙන් දේශනා කරන ඥානාර්ථය පේන්නේ නැත්තම් එදාට ඒ පුද්ගලයාත් බුදු පියාණන්ගේ ධර්මයේ කියලා මේ වචනවල තියෙන අර්ථ අල්ලගෙන තමයි දේශනා කරන්නේ උදාහරණයක් ගත්තොත් පියෙහි විප්පයෝග දුක්ඛෝ දැන් මේ පියෙහි විප්පයෝග දුක්ඛෝ කියන පදේ කොහොමද විග්‍රහ වෙන්නේ පියෙහි විප්පයෝග දුක්ඛෝ මොකද්ද පියෙහි විප්පයෝග දුක්ඛෝ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි අන පදේ අර්ථය පියෙහි ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන පදේ අර්ථය දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා කිව්වොත් අන තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරා වෙනවා ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා නොකරන ලද්දක් දේශනා කරා වෙනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කිව්වොත් පියෙහි විප්‍රයෝග දුක්ඛ කියලා කියන්නේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි පින්වතුනි භාගතුන් වහන්සේත් ප්‍රියංගෙන් වෙන්වීම දුක යන දුකයි කියලා දේශනා කළා තියෙනවා යනත් වශයෙන් දේශනා කරොත් පින්නුවොත් අන්න එදාට ඔහු මහ වැරද්දක් කරගන්නවා. දැන් මම මෙච්චරලා දේවතානුපස්සන සූත්‍රය පෙන්නවා. යම්පරේ සුඛතෝ අහොත අද්‍රියහ දුක්ඛතෝ යම්පරේ දුක්ඛතෝ අහොත අද්‍රියහ සුඛතෝ විදු කියලා. අනිත් පැත්තට ඒ කියන්නේ දැන් ඒ වගේම පෙන්නවා දැක්කනේ දර නාම රූප සත්‍යයි කියලා ලෝකයා හිතන් ඉන්නවා ඒකම අසත්‍යයි කියලා ආර්යෝ දකිනවා නිවන අසත්‍යයක් කියලා ලෝක සත්‍යය හිතන් ඉන්නවා නිවන සත්‍යයක් කියලා ආර්යෝ දකිනවා එහෙනම් හැමතිස්සෙම ලෝක චින්තනයයි
ලෝකෝත්තර චින්තනයේ අතර ප්‍රතිගාමි වෙනසක් තියෙනවා. එහෙනම් මේ ප්‍රතිගාමි වෙනස දකින්න ඕන මේ චතුරාර්ය සත්‍ය තුල. කොහොමද? දැන් පියෙහි විප්‍රයෝග දුක්ඛෝ කියන පදේ තියෙන අර්ථය ඥාණයෙන් මතු කර ගන්න ඕන අර්ථය නිසා පදේ අර්ථ නෙවෙයි. පදේ අර්ථ විතරක් දැක්කත් ඒකට කියන පදාර්ථය දැක්කා. එහෙනම් එයා පද පරමයක් වුණා. අන්න එතකොට එයා දකින්නේ පදේ අර්ථ විතරයි. ඒ පදේ අර්ථ ඉක්මවලා දකින්න බැරි වුණාම කියන පද පරමය කියන්නේ පදේ අග්‍ර කරගෙන එයා ධර්මයේ දේශනා කරා. එතකොට පීහි විප්‍රයෝග දුක්ඛෝ ගහම අන්න පදේ අර්ථය ගත්තම මොකද? පීහි ප්‍රියංගෙන් වෙන්වීම පීහි විප්‍රයෝග වෙන්වීම දුක්ඛ පීහි විප්‍රයෝග දුක්ඛෝ දුක්ඛෝ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි අන්න ගත්තා පදේ අර්ථය. ඊට වඩා දෙයක් දකින්න බෑ එතන. පදේ අර්ථය ඉක්මවලා ඥානාර්ථය දකින්න බෑ එතන. ඒ නිසා මොකද වෙන්නේ? එයා එදාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා අභූතෙන් චෝදනා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා නොකරන ලද්දක් දේශනා කරා කියලා. තථාගතයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ට මේ ධර්මයේ දේශනා කළේ. මේ ධර්මයේ දේශනා කළේ ප්‍රඥාවන්තයාට. එහෙනම් ප්‍රඥාවන්තයන් මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕන ප්‍රඥාව මිසක් මේ ඇහින් දැකලා පේන යථාර්ථයක් හැඟීමෙන් දැනීමෙන් එමෙත්ත වේදනා සංඥා චෛතසික වලින් දකින්න ධර්මයක් නෙවෙයි මේ දේශනා කළේ. ප්‍රියංගෙන් වෙන්වීම දුකක් වෙන්නේ හැඟීමෙන් දැනීමෙන් දකින්න මනුස්සයන්ට. වේදනා සංඥා චෛතසික වලින් තමයි මේ ඒ දුක දකින්නේ. එහෙනම් ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියන එක යම් කිසි කෙනෙක් විග්‍රහ කළොත් එහෙම බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එසේ කියලා. ඔහු එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ හැඟීමෙන් දකින්න දුකක් එහෙම නැත්නම් වේදනා සංඥාදීන් දකින්න දුකක් පැනවුවා කියලා අන්න වැරදි අර්ථකථන ලෝකයට ඉදිරිපත් කරනවා. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රඥාවෙන් දකින්න දුකක් යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න දුකක් මිසක් වේදනා සංඥා කියන චෛතසික වලින් දකින්න දුකක් නෙවෙයි. එහෙනම් ප්‍රියෙහි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියන එක වේදනා සංඥා චෛතසික වලට දැනෙන දුකක්. ප්‍රියංගෙන් වෙන්ුණාම දුක හට ගන්නවා තමයි. හැබැයි ඒක වේදනා සංඥා චෛතසික වලට දැනෙන දුකක්. එහෙනම් ඒ දුක නෙවෙයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් අන්න බලන්න වරදවා ගත්තා. එහෙනම් මොකද බුදු පියාණන් වහන්සේ පෙන්වන දුක? ඔන්න බලන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා, ප්‍රියංගෙන් වෙන්වීම සැපයි කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථය ඔන්න බලන්න. පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති භයං, පියතෝ විප්පමුත්තසනති සෝකෝ කුත භයං වෙති. ප්‍රියං හා එක්වීම නැත්නම් ප්‍රියංගෙන් ප්‍රියං හා එක්වීම, පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති භයං, ප්‍රියං නිසා ජාති, ප්‍රියං නිසා ශෝකය හටගන්නවා, බය හටගන්නවා. ප්‍රියං හේතුවෙන් ශෝකය හටගන්නවා, බය හටගන්නවා. පියතෝ විපමුත්තස, ඒ ප්‍රියභාවයෙන් ඒ ප්‍රියංගෙන් වෙන් වුණාද යමෙන් නැති ශෝකෝ කුතෝ භයං. එදාට ශෝකයකුත් නැත, බයකුත් නැත. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලාද සැපයි කියලාද? දැන් ඕක වැරදියට ඔය නිරුක්ත්‍යාර්ථය දකින්න නැතුව ප්‍රියංගෙන් වෙන්වීම දුකයි යන අදිවසෙන් ඔය උතුම් වූ චතුරාර්ය සත්‍ය විග්‍රහ කළොත් එදාට ලෝකයට පේන්නේ පදේ අර්ථය. ඒ නිසා එදාට දකින්නේ පද පරමාර්ථය. එදාට පද පරමය බිහි වෙනවා. එදාට තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා ලෞකික ධර්මය දේශනා කළා. තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා. එදාට දුකටපත් වෙච්ච සත්‍ය තව තවත් දුකටපත් වෙනසිල යන නිසා එබඳු ආකාරයෙන් ධර්මය දේශනා කිරීම මහා අකුසලයකට පාරක් අපා ගැනීමක් සිද්ධ වෙනවා. අන්න එදාට බුදු පියාණන් වහන්සේ දේශනා නොකරන ලද්දක් දේශනා කරා කියලා වරදවා දේශනා කළා. ඒ පුද්ගලයා සතර අපායට පාද වැටෙන්නේ. මොකද දේශනා කරන ලද්දක් නෙවෙයි. නුවණින් දකින්න ඕන. එදාට මොකද වෙන්නේ? මේ පටිසෝත චින්තනයේ පත් වෙන්නේ නැතුව යනවා. අනුසෝත චින්තනයේම ගමන් කරනවා. එදාට වුණත් පේන්නේ මේ කාමය සැපයි, කාමෙන් වෙන්වීම දුකයි. ප්‍රියයන් සැපයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් පෙන්නපු යථාර්ථයක් විතර නැති වෙනවා. ඔබ්බේ අනුසෝතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මයක් විතර නැහෙනි. ලෝකයටත් පේන ලෝකයක් කොහොමත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් දන්නවා. ප්‍රියයන් සැපයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා. කාමයේ සැපයි, කාමෙන් වෙන්වීම දුකයි කියලා. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළලා පෙන්ලා දෙන්නේ ඒ අර්ථයමයි කියලා කවුරු හරි කෙනෙක් අනවබෝධින් දේශනා කරපු දවසට ඒ පුද්ගලයා මහා වරදක් කරගන්නවා. එයිස අන්න නුවණින් දකින්න ඕනේ. එහෙනම් යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරයිද මේ දුක්ඛාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධාර සත්‍ය, මේ දුක්ඛ මේ තමයි මේ දුක්ඛාර සත්‍ය, මේ දුක්ඛ සමුදයාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය යන ආදී වශයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය පනවයිද? එහෙනම් දකින්න ඕනේ ඒ උතුම් ආර්ය සත්‍ය පටිසෝතන් අර්ථයෙන්ද පනවන්නේ, අනුසෝත අර්ථයෙන්ද පනවන්නේ? පටිසෝත අර්ථයෙන් පැනවුවොත් අන්න දුක්ඛාරය සත්‍ය නියමාකාරයෙන් විග්‍රහ වුණා වෙනවා. එහෙනම් මොකද්ද ඒ දුක්ඛාර සත්‍ය කියන්නේ? ආර්යයන් පමණක් දුක යනුවෙන් පිළිගන්නව සත්‍ය.
දුක්ඛ ආරි සත්‍ය දුක්ඛ ආරි සත්‍ය යන දුක්ඛ නොවේ දුක යන දුක්ඛ ආරි සත්‍ය නොවේ අන්න යමක ප්‍රකරණේ දැක්වෙනවා දුක්ඛ ආරි සත්‍ය කියලා කියන්නේ දුක නෙවෙයි දුක යන දුක්ඛ ආරි සත්‍ය නෙවෙයි ඒ කියන්නේ ආරි සත්‍ය යන මේ ලෝකය කියන දුක නෙවෙයි ලෝකය දුකයි කියලා කියන්නේ මේ විදිහට දුකට බුදු පියාණන් වහන්සේ දුක්ඛ ආරි සත්‍ය කියන්නේ විදිහට දුක උදා කරලා දෙන හේතුවට එහෙනම් බුදු පියාණන් වහන්සේ දුක කියන්නේ හේතුවට ලෝකය දුක කියන්නේ ඵලයට ඵලයේ හැමතිස්සෙම වේදනා සංඥා චෛතසික වලින් අත්දකින්නේ හේතුව හැමතිස්සෙම ප්‍රඥාවෙන් අත්දකින්නේ ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ වේදනා සංඥා චෛතසික වලින් දකින දුකක් නෙවෙයි ප්‍රඥාවෙන් දකින දුකක් ඒ නිසා බුදු පියාණන් වහන්සේ දුක්ඛ ආරි සත්‍යයන්ෙන් අදහස් කරන්නේ පෙන්වා දෙන්නේ පණවන්නේ ආර්යයන් පමණක් සෘතවත් අරිය ශ්‍රාවකය පමණක් බණ අසන ලද සෘතවත් අරිය ශ්‍රාවකය පමණක් දුක යනුවෙන් පිළිගන්නා වූ සත්‍ය පෙරංගේ තමයි කාමී ආශ්වාදේ ඒ තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන දුක්ඛ ආරි සත්‍ය දුක්ඛෝදි වික්ඛේ කාමාන මෙතන අදි වචනං කියලා කිව්වේ ඒ නිසයි දේශනා කරේ එහෙනම් ඔන්න ඔය අතහාර්ථයෙන් යුක්තව චතුරාර්ය සත්‍ය දේශනා වෙනවනම් පටිසෝත චින්තනින් යුක්තව එහෙනම් බණහගෙන ඉන්න කෙනාගේ චින්තනය අනිත් පැත්ත හැරිනවා එහෙනම් අන්න ඒකට මාර්ගඵල කියන්නේ එහෙනම් අන්නේ මාර්ගඵල චින්තනය උදා වෙන්නේ පටිසෝත චින්තනින් යුක්තව බණ දේශනා කරොත් එහෙනම් අන්න බලන්න ඕන යමෙක් බණ දේශනා කරනවා නම් කවුරුන් හෝ ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා ඒ කවුරුන් හෝ මේ ධර්මයේ දේශනා කරද්දී ඔහු දේශනා කරන ධර්මයේ තුල මෙන්න මේ පටිසෝත චින්තනින් යුක්ත දුක්ඛ ආරි සත්‍ය ඇතුළු මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ වෙනවාද පටිසෝතාන්තනි පටිසෝත චින්තනි යන උඩුගම් බලයන අර්ථයෙන් ඒකේ තව සුද්ධ සිංහලෙන් කිව්වොත් ලෝකයේ පවතින චින්තන ප්‍රවාහයට ප්‍රතිවිරෝධ අතර ධර්මයේ දේශනා වෙනවා ලෝකේ දැක්මට ප්‍රතිගාමී අතර ධර්මයේ දේශනා වෙනවා මොකද ලෝකේ නාම රූප සැපයි නාම රූප තුල සත්වයක් ඇත පුද්ගලයෙක් ඇත ආත්මයක් ඇත නාම රූප සත්‍යයක් කියන තැන ඉඳගෙනයි ලෝකේ ගමන යන්නේ එහෙනම් මේ ධර්මයේ දේශනා වෙනවද බලන්න ඕන ඊට ප්‍රතිවිරුද්ධ චින්තනයක් වශයෙන් එහෙනම් ලෝකේ චින්තනයේ ප්‍රතිගාමී චින්තනයක් තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙනම් අන්නේ අර්ථයෙන් චතුරාර්ය සත්‍ය දේශනා වෙනවා නම් ඒ ධර්මයට කන් දෙන්න ඒ බුදු පියන් වහන්සේගේ ධර්මය ඊළඟට දැන් සූත්‍රයට බහ බලන්න දන්නවා දැන් ඊළඟට බලන්න ධර්මයට බහ බලන්න ධර්මයට බහ බලනවා කියන්නේ පටිච්චසමුප්පාදයට බහ බලනවා මේ ධර්මයේ තුල විග්‍රහ වෙනවද කියලා බලන්න ඉතිමස්මින් සති දං හෝති මස්පාද ඉදං උප්පජ්ජති ඉතිමස්මින් අසති දං හෝති මස් නිරෝධා මනිරුච්චති මේ හේතු ඇති කල්ලි මෙසේ මේ උපන් කල්ලි මේ උපදී කියන අනුලෝම පටිසමුපාදය මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ මේ නූපන් කල්ලි මේ නූපදී කියන පටිලෝම පටිසමුපාදයත් කියන මේ චතුරාර්ය සත්‍ය න්‍යාය ධර්මය ඇතුළත් වන්නා මේ පටිසමුපාදයක දේශනා වෙනවද කියලා බලන්න එහෙනම් මේ හේතු ඇති කල්ලි මෙසේ දුක්ඛස්කන්ධයේ සමුදය වන්නේ මේ හේතු නිරෝධ කල්ලි මෙසේ දුක්ඛස්කන්ධයේ නිරුද්ධ වන්නේ කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය න්‍යාය ධර්මයේ ඇතුළත් මේ පරිසමුප්පාද සමුදය ධර්ම නිරෝධ ධර්ම දේශනා වෙනවද බලන්න මෙසේ සමුදය ධර්ම උදා වන්නේ මෙසේ නිරෝධ ධර්ම පහළ වන්නේ මෙසේ සමුදය වන්නේ මෙසේ නිරෝධ වන්නේ යංකීජි සමුදය ධර්ම සම්බන්තා නිරෝධ ධම්මන්ති කියන්නේ ධර්මයට අනුකූලව පටිච්චසමුප්පාදයේ විග්‍රහ වෙනවද කියලා බලන්න. ඇති වෙනව නැති වෙනව නිකන් කිව්වට වැඩක් නැහැ. දුක්ඛස්කන්ධය මෙසේ උදා වෙනවා. දුක්ඛස්කන්ධය මෙසේ නිරුද්ධ වෙනවා කියන යථාර්ථය පෙන්වා දෙනවද බලන්න. එහෙනම් එහෙම පෙන්වා දෙනවා නම් ඔන්න ඔය කියන පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයට ගැලපෙනවා නම් ඒ ධර්මය පිළිගන්න ඒත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි. ඊළඟට ඔන්න සූත්‍රයට බහ බලන්න දැනගත්තා. ඊළඟට ධර්මයට බහ බලන්න දැනගත්තා දැන් විනයට බහ බලනවා විනයට බහ බලනවා කියන්නේ මොකද විනය කියන්නේ මොකද රාග දේශ මොහ විනය ඒ කියේ රාගයේ දේශයේ මොහේ දුරු වීම ඉද වේක්කේ බික්කු කායේ කායනුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකය අභිජ්ජා දෝමනස්සං විනය කියන්නේ වින කරනවා දුරු කරනවා දු විනාශ කරනවා එහෙනම් රාගයේ දේශයේ මොහේ දුරු කරන ධර්මයට දේශනා කරන එතෙන්දී අපි බලන්න ඕන අන්න එතෙන්දී වැදගත් දෙයක් ප්‍රහාණ තියෙනවා පහ තදංග විස්කම්මන සමුච්ඡේද පටිපස්සදි නිස්සරණ කියලා. ඔතනින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සමුච්ඡේද පටිපස්සදි නිස්සරණ කියන ක්‍රමයට. ඒ කියන්නේ රාගයේ දේසේ මොහේ සදාතම අවසන් කරන නැවත නැවත සංසිදෝමින් සදාතනික ඒ කෙලෙස් නිවාරණය දක්වා රාග දේස මොහ අනුසයත් සමග නැසෙන
ඒ අවස්ථාව දක්වාම දේශනා කරන ධර්මයක්. ඒ කියන්නේ රාග දේශ මොහ මාත්‍රයක්වත් නැතුව ශේ කරන ධර්මයක් දේශනා කරනවා. එහෙනම් බලන්න ඕන ඒ රාග දේශ මොහ විනේ ආකාර දෙකයි. එකක් ඇවිල්ලා රාගයේ දේශයේ මොහය යටපත් කිරීම, අනිත් එක ඇවිල්ලා ශේ කිරීම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය ඇවිල්ලා රාගයේ දේශයේ මොහේ ක්ෂය කිරීම. ලෝකයාගේ ක්‍රමය ඇවිල්ලා රාගයේ දේශයේ මොහේ යටපත් කිරීම. තාපස එහෙම ලෞකික දැහැන් එහෙම වඩලා කරන්නේ රාගයේ දේශයේ මොහේ යටපත් කරගන්න. ඒ නිසා ඒ කටිට උනන් දැහැන් වඩලා පෞල් ජීවිතයක් ගෙවන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මොකද එතන තියෙන්නේ තදංග විස්කම්බන කියන ක්‍රමයට රාග දේශ මොහ දුරු වීම. එහෙනම් බලන්න ඕන අන්නේ රාගයේ දේශයේ මොහේ දුරු වීම කියන කාරණාවේදී තදංග විස්කම්බන කියන්නේ తాවකාලිකව යටපත් කිරීමක් ගැනද මේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් රාග දේශ මොහ මූලයෙන්ම ගලවා ක්ෂය කිරීමක් ගැනද මේ දේශනා කරන්නේ. එහෙනම් රාගයේ දේශයේ මොහේ සහමුලීම ක්ෂය කිරීම නම් දේශනා කරන්නේ අන්නේ ධර්මය පිළිගන්නේ ඒ උතුම් ධර්මය බුද්ධයන්වහන්සේගේ ධර්මයි. එහෙනම් ඔන්න ඔය විදිහට සූත්‍රයට ධර්මයට විනයට බහා බලන්න. එතකොට සූත්‍රයටත් ධර්මයටත් විනයටත් බහා හිටිනවා නම් අන්නේ තථාගත ධර්මයේ බව පිළි අරගෙන භික්ෂුව කවරෙක් නමුත් ඒ ධර්මයට කන් දෙන්නේ. ඒ වගේම තමයි සාදු සාදු ඒ වගේම තමයි ඒ ධර්මයේ සූත්‍රයටත් බහා හිටින්නේ නැත්නම්, ඒ කියන්නේ පටිසෝත චින්තනයෙන් දේශනා වන චතුරාර්ය සත්‍යයත් නෙවෙයි නම් ඒ ධර්මයේ පටිසමුප්පාදයේ ධර්මයටත් බහා හිටින්නේ නැත්නම්, ඒ කියන්නේ සමුදය නිරෝධය අර්ථයෙන් දේශනා වන ධර්මයකුත් නෙවෙයි නම් ඒ ධර්මීය රාගදේශ මොහ ක්ෂය කිරීම පිණිස පවතින්නේත් නැත්නම්, ඒ කියන්නේ ඒ ධර්මයේ රාගදේශ මොහ తాවකාලිකව යටපත් කිරීමක් පිණිස දේශනා වන ධර්මයක් නම් වහා මේ ධර්මය අත්හැර දමන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. සියලු භාගක දුරු වේවා. මේ ගමන අපි සියලු දෙනාටම වහන්සේගේ පිහිටින් නිමා කරන්නට අපිට අවස්ථාව ලැබේවා. ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණ ලැබ මේ කටයුත්තට උදව් කරන නිල්හල් මාතා ඇතුළු සියලු දෙනාටමත් මේ යහපත ඉෂ්ට වේවා කියා මුළු මගේ හිතින්ම ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. සුවපත් ඔබතුමාටත් ඒ බලාපොරොත්තු වන ආකාරයෙන්ම අප්‍රමාද නිවන වඩා පූර්ණ කරගන්න සියලු හේතු සම්පා සැලසේවා. උතුම්මන් මග පූර්ණි වෙත්වා. සුවපත් වේවා. සුඛී භව සුදීර්ඝායු. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි සුදත් මහත්මයා. අවසර හැමදෙරේ. එහෙනම් අදත් තවත් දවසක් ඉවරයි. පැය 12කට පොඩ්ඩක් වැඩි. අපි මම ඉවර කරන්න ඉස්සලා පොඩි නිවේදනයක් කරන්න තියන්නම්. අර පොත් ගැන ලෝතර බුද්ධ වන්දනා පොත් මම කිව්වා වගේ කොළඹින් මරදානේ ඒ ෆාස්ට් ඇඩ් ප්‍රින්ටර්ස් ලඟින් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. නමුත් එතන 13-14 අවුරුදු දවස් දෙක වහලා තියෙනවා කිව්වා. අපිට පුළුවන් නම් ඇත්තරම කොළඹ පැත්තට බෙදෙනවා මේක, අනුරාධපුර පැත්තටත් බෙදෙනවා. අනුරාධපුර හරහා මං හිතනවා ගොඩක් වෙලාවට අනුරාධපුර මේ හාමුදුරුවන්ට ගිය පොත් අටමස්ථානයේ වගේ බෙදෙනකොට ඒක රට පුරාම යනවා ඇති කියලා. ඊට අමතරව පුළුවන් නම් රටේ අනිත් පළාත්වලට ඕගොල්ලන්ට එතනින් ගෙනියන්න, වැඩිපුර ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට කියන්න. දැනට මට කියලා තියෙන්නේ උඩවලව ඇඹිලිපිටියේ උඩවලව පැත්තේ කියන්නේ කොළඹට එන්න අපහසුයි. නමුත් කවුරු හරි ඇඹිලිපිටිය උඩවලව පැත්තේ ඉන්නවා නම් කියන්න, එක මහත්මයෙක් කරහා අපිට ඒ පොත් ලබා දෙන්න පුළුවන්. ඕගලන්ට ගිහින් ගන්න පුළුවන් ඒ මහත්මයා කියන තැනකට. ඒ මහත්මයා ගාව පොත් ටිකක් තියෙනවා. ඒ වගේ අනිත් පළාත්වලත් ගෙනියන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් අපිට ඊමේල් කරන්න. එහෙනම් අපේ හැමදුරනේ අද දවස නිමා කරනවා. අනුරුද්ධ ඔය අවස්ථාව ගන්නවද ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න? අවසරයි හඳුනේ. ප්‍රශ්න මොකුත් නැහැ හඳුනේ. සෑහෙන දුරට හැමදේම විසඳීගෙන යනවා.
පිළිවෙලින් ඉතින් ඔබ වහන්සේට මේ ගමනේ ඉතාමත් සාර්ථකව අපිවත් මේකෙන් ගොඩ දාගෙන ඉදිරියටම යන්න සියලුම හේතු ප්‍රතිවාසනා සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ප්‍රතිපදම සාර්ථක සිළු දනටත් ඒ වගේම ඒ සියලුම කාරණා හේතුවෙන් මියරම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෝනන්ස. තෙරුවන් සරණයි. හැමතෙම නිවන දෙත්‍රා. තෙරුවන් සරණයි. හැම දිනටම නම් හැමදෙරණේ සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා අපි. දැන් ලැබර සුමානේ අපිට නම් අපි නම් වැඩ ලංකාව මන් දන්නවා සුමානේම නිවාඩු ඇති. මේ හැම දිනටම සුභ අලුත් අවුරුද්දක් තෙරුවන් සරණයි. ඔව් සිංහලයන්ගේ අලුත් අවුරුද්ද වෙන්නේ වෙසක් මංගල්‍යය. ඉදු වේ යුත්තේ නේ හඳුරනේ. ඒක තමයි වෙන්න ඕන. ඔය 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 දැන් ඔය සමරණ ඔය කියන අලුත් අවුරුද්ද කොයි ලෝකෙන් කඩාපාත් වෙච්ච එකද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා සැබෑ අවුරුද්ද ඇවිල්ලා උත්තරීතර වෙසක් මංගල්‍යයයි. ඒක අපි සමරමු ඉහෙටත් උඩින්. ඒ කාලිනකොට. ඔන්න ඕක නම් කාලා දාලා විනාශ වෙන්නේ නේ කරන්නේ. ඒ නිසා මේ තමන්වත් කාලා රටත් ජාතියත් වංශල තමයි ඔය අවුරුද්ද නැති වෙලා යන්නේ. අපි නිවන නිවනට තවත් ලං වෙන අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු. ඒවා. ඔකේ. එසක් මංගල්‍ය තමයි සිංහල බෞද්ධ ඇතුළු මේ ආර්ය බෞද්ධයන්ට මේ මංගල්‍ය උදා වෙන. ඒ නිසා අපි උතුම් වූ මංගල්‍ය ආකාරයෙන් සමරනවා. එහෙනම් අද දවසේදී මේ උතුම් වූ ධම් සාකච්ඡාව මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට අප කැප වෙලා කටයුතු කරපු විශාල පිරිසක් ඉන්නවා. සියලුම දෙනාගේ කායන බලාපොරොත්තු වෙන්නේ මේ භයානක සංසාර දුකෙන් අත මිදීම, මේ අනුරාග සංසාර ගමන නිමා කිරීම, නිමක් කොනක් නැති දුක්ඛිත සසරක මෙතෙක් දුරක් හඹාපු ගමන මෙයින් සමාප්ත කිරීමයි සියලු දෙනාගේ බලාපොරොත්තුව. ඒකට සිත දැඩි කරගත යුතුයි. අපි නුවණින් දකින්න ඕන මේ අපි සංසාර සාගරයේ මේ ජීවිතය කියන නෞකාවේ ඉන්නේ ඒකාන්තයෙන් මේ නෞකාව මේ මොහොතේ ගිලිනවාමයි. මේ ගිලින නෞකාව ඒකාන්ත වශයෙන්ම අපට අහිමි වෙනවාමයි. ඒ නිසා මොකද කරන්න ඕන? මේ නෞකාව පිළිබඳ බලාපොරොත්තුවත් ඒ නෞකාවේ පවතින සියලු වස්තුව මිල මුදල් ඒ ආදී සෑම දෙයක් ගැන මේ වගේ මේ වස්තුවේ ඒ නිවන ඒ ඒ නෞකාවේ ආශය කරනවා සියලුම ප්‍රියයන් වස්තු යනදී වශයෙන් මේ හැම දෙයක් ගැනම තියෙන බලාපොරොත්තු අත්හැරලා දාලා මේ සසර දුකින් නිදහස් වීමේ බලාපොරොත්තුවෙන් මේ ජීවිතේ නැමැති නෞකාව අත්හැරලා දාලා මේ සංසාරේ නැමැති ඕගේ තරණය කරමින් ඉදිරියට යා යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. මොකද එසේ ඒ අදිෂ්ඨානය ඇති කරගත්තත් නැතත් ඒකාන්ත වශයෙන්ම නැවගිලිනවාමයි මොහොතේ. එහෙනම් ඒ නැවගිලින කතාව අපි හරියටම දන්නවනම් ඒවා අපිට ප්‍රත්‍යක්ෂයෙන් පේනවනම් තවදුරටත් ඒ නැව පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඉඳලා තේරුමක් නැහැ. මොකද එහෙම වුණොත් එහෙම නැවත් එක්කම මුහුදුපත් වෙන්නයි සිද්ධ වෙන්නේ. එහෙනම් නැවත් එක්ක මුහුදුපත් නොවී තවදුරටත් මේ භයානක මොහොතේ මේ නැවත් එක්ක මුහුදුපත් වෙලා විනාශ වෙනවද? එහෙම නැත්නම් ඒ නැව පිළිබඳ බලාපොරොත්තු සියල්ල අත්හැරලා දාලා ඒ මුහුදට පැනලා එතර වෙනවද කියලා තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මොකද ඔබ පිහිනුවත් නැතත් නැව සමග ඒකාන්ත වශයෙන් මුහුදුපත් වෙන්න සිද්ධ වෙනවා පිහිනුවේ නැත්තම්. ඒ නිසා කොයි විදිහෙන් නමුත් ඒකාන්ත වශයෙන්ම එතර බලා පිහිනුනොත් විතරයි ගැළවීමක් ලැබෙන්නේ. වෙන ගැළවීමක් නැති බව නුවණින් දකින්න ඕන. ඉන්නස පොඩ්ඩයි සත් එතර බලා පිහිනලා ගියොත් විතරමයි මේ අනිවාර්යෙන් මේ මොහොතෙන් එතර බලා පිහිනලා ගියොත් විතරමයි මෙහි අවසානයක් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒකාන්ත වශයෙන්ම මේ සංසාර සාගරෙන් එතර වෙලා මේ සසර ඕගේ තරණය කරලා ඒ සදාතති ක්ෂේම භූමියට ළඟා වෙනවා කියලා. ඒ උතුම් වූ අවබෝධයෙන් යුක්තව අද දවසේදීත් මේ උතුම් ධර්ම දේශනාවට කන් දීලා ඒ අදිෂ්ඨානය ඇති කරගන්න සමත්වන පින්වතුන් තමයි මෙච්චර වෙලා මේ රැඳිලා හිටියේ. සමහර අයගේ වීරිය අඩු වැඩි වශයෙන් පවතින්න පුළුවන්.
එනිසා සමහර පින්වතුන් අපිට කියලා තියෙනවා ඒ අයට පැය 12ම අහගෙන ඉන්න බෑ කියලා. නමුත් මෙතන මට පේනවා සෑහෙන පිරිසක් මේ වෙලාවෙත් අකණ්ඩව මේ ධර්ම දේශනාවට කන් දීගෙන ඉන්නවා. ඉතින් අපි නුවණින් දකින්න ඕන දේ තමයි මේ සංසාර ගමනින් නිදහස් වෙන්න අප්‍රමාණ වීරයක් තියෙන්න ඕන. වීරය සිඳගත්තා වූ මිනිසයන්ට මේ සංසාරයෙන් ඈතර වෙන්න අමාරු ලෙසයි. මොකද මේ ඕකේ තරණය කරන්න නම් මහා අදිෂ්ඨානයක් තියෙන්න ඕන, අප්‍රමාණ වීරයක් තියෙන්න ඕන. ඒ වීරය අදිෂ්ඨානය දුර්වල නම් අපට බෑ මොහොතක පීනන්න. එහෙනම් අපට සිද්ධ වෙන කොහේ හරි ගල්පරයකට වෙලා බලාගෙන ඉන්න. ඒ නිසා පින්වතුනි මේ වීරය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. නිවන් දකින්න ප්‍රඥාව වගේම වීරියක් ඕන. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ ප්‍රඥා මුල් කරගෙනයි. නමුත් වීරිය පරිවාර කරගෙන හැම මොහොතකම පවතිනවා. මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මය අතර වීරය කියන ඒ උතුම් ගුණය සෑම මොහොතකම වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම වශයෙන්, ඉන්ද්‍රිය බල වශයෙන්, ඊර්දිපාද වශයෙන්, ගොජ්ජංග වශයෙන්, යනාදී වශයෙන් මේ හැම ආකාරයකටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් පවතිනවා. හැම ආකාරයකටම වීරිය වැඩෙන්න ඕන. බොහෝ දෙනාට ප්‍රඥාව තිබුණට තුරවල වෙලා තියෙන වීරිය. ඒ නිසා වීරිය ඇති කරගන්න සමත් වෙන්න. ගංග ඉහළට යන කෙනාට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන්නේ වීරිය. මොකද ප්‍රඥාවෙන් ගඟේ කෙළවරට ගියාම ගඟ අවසන් වෙන බව දැක්කට ඒ ඇයට වීරිය නැත්තම් ඒ ගඟේ ඉහළට බලාගෙන ඉහළ යන ගමන, උඩු ගම් බලා යන ගමන ලේසියෙන් යන්න බැරි වෙනවා. ඒ නිසා වීරිය ඇති කරගන්න දක්ෂ වෙන්න. එනිසා අද දවසේදීත් මේ උතුම් දහම් සාකච්ඡාවට මෙච්චරලා වීරිය සවන් දීපු සියලුම පින්වතුන්ට වගේම මේ පින්කම සංවිධානය කරන්න මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න අප කැපීලා කටයුතු කරන මේ සියලුම පින්වතුන් අපි සිහිපත් කරන විශේෂයෙන් මේ පින්කම මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට දැන් අපි සතියෙන් සතිය මේ පින්වතුන්ගේ නාමයන් සිහිපත් කරද්දී එක එක නාමයන් ප්‍රමුඛ වශයෙන් සඳහන් කරනවා. මට හිතෙනවා මේ සතියේ අපි මුලින්ම සිහිපත් කරන්න ඕන මේ අපේ කල්යාණ මිත්‍රයන් කිහිප දෙනාව. ඒ තමයි දිල්හාන් මහත්මයා, වගේම අනුරුද්ධ මහත්මයා, වගේම ජයන්ත මහත්මයා, ඒ වගේම ප්‍රියන්ත මහත්මයා, වගේම ජනිත්‍යාපා මහත්මයා ඇතුළු මේ පින්වත් පිරිස. මේ පින්වත් පිරිස ඔබ කෙරෙහි කරුණාවෙන් මේ පින්කම මේ ආකාරයෙන් සංවිධානය කරන මේ ධර්ම දාන මේ පින්කම සහ ලෑස්ති කරනවා, සූදානම් කරනවා. සතිපතාම මේ වෙනුවෙන් අප්‍රමාණ කාලයක් වෙහෙසක් මේ සියලුම දෙනා දරනවා, පුද්ගලිකව මේක අපි දන්නවා. ඉතින් කිසිදු ප්‍රතිලාභයක් උදෙසා හැම නෙවෙයි මේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. බොහෝම සද්භාවයෙන් යුක්තව, බොහෝම ප්‍රබෝධයෙන් යුක්තව මේ පින්වත් පිරිස මේ කටයුතු උදෙසා තමාගේ කාලය වැය කරන්නේ ඉතාම සතුටින්. අර සින්දුවක් තියෙනවනේ, හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දානට පිනට ගෙදර දොරට දුන්නේ හිතේ මනාපෙන් කියලා. ඒ වගේ මේ හිතේ මනාපෙන් තමයි මේ අය මේ පින්කමට කාලය වැය කරන්නේ. ඒ බව අපි හොඳටම දන්නවා. ඉතාම සතුටින් මේ පින්කම මේ පින්වත් පිරිස කරන්නේ. ඒ කියන්නේ මේ අය ඉතාම සතුටු වෙනවා මේ පිරිස් මේ ධර්මය අහලා උතුම් වූ ධර්ම අවබෝධය ලබනකොට. ඉතින් ඒ නිසා ඒ බව විශේෂයෙන් මම වර්ණනා කරන්න ඕන. මොකද මේ පින්වත් පිරිසගේ මේ දායකත්වය නොවන්නට අපිට මේ දහම් සාකච්ඡාව මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නට නොහැකි වෙනවා. මොකද මේක කොච්චර උනන්දු වමනාව තිබුණත් අපිට තනියෙන් මේ කටයුතු කරන්න අමාරුයි. සත්පුරුෂ පිරිසක් ඒකරාශී වෙන්න ඕන සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා, චිරස්ථිතු උදෙසා. ඉතින් ඒ දායකත්වය මේ අපේ දෙල්හාන් මහත්මයා වගේම ජයන්ත මහත්මයා, අනුරුද්ධ මහත්මයා වගේම ප්‍රියන්ත හිම්පෙල් මහත්මයා වගේම ජනිතාප මහත්මයා ඇතුළු මේ පින්වත් පිරිස තමගේ කාලයේ ස්වේච්ඡායම්ම කැප කරමින් මේ පින්කම උදෙසා දායක වෙලා ඉන්නවා. ඒ නිසා ඒ පිරිස වෙනුවෙන් අපි ප්‍රමුඛ කොටම අද දවසේදී මේ පුණ්‍යානුමෝදනාව පවරනවා. ඔවුන් සියලුම දෙනාට ඒ උතුම් වූ ධර්ම දානමේ කටයුත්ත දිගින් දිගටම මේ ආකාරයෙන් පවත්වා ගන්නට යෝධ ශක්තිය, යෝධ බලය, යෝධ ධීරිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින් අනුමෝදනාව ඔවුන් නමට ප්‍රමුඛ කොටම අනුමෝදන් කරනවා සියලුම දෙනාගේ නාමයට. ඒ වගේම ගෞරවනීය පින්වත් ධම්මපාලි මෙහෙණින් වහන්සේවත් ප්‍රම ගෞරවයෙන් සිහිපත් කරනවා. අප්‍රමාණ වෙහෙසක් දරාගෙන මේ පින්කම මනාව පවත්වාගෙන යන්නට මේ සියලු සංකෝපස්ථානයන් සලසමින්
ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කරමින් මහා පහසුවක් සලසමින් කාලය මේ වෙනුවෙන් වැය කරන්නට උන්වහන්සේ අවස්ථාව උදා කරලා දෙනවා. ඉතින් උන්වහන්සේගේ අප කැපවීම ඉතාම අපි අගය කරනවා. ඒ වගේම තමන් වහන්සේ බලාපොරොත්තු වන්නා පරිද්දෙන්ම ඒ උතුම් ජීවරය දරාගෙන මේ ශාසනික ප්‍රතිපදාවේ නිරත වීමින්ම මග වඩමින්ම තවත් මිනිසයන්ට මෙබඳුම ආකාරයෙන් මේ ධර්මයේ පැතිරීමේ ආකාර අභිලාෂයෙන් යුක්තවයි උන්වහන්සේ මේ කටයුතුට දායක වෙලා ඉන්නේ. තමන්ගේ ගමන් මග තමන්ගේ නිවන් මග පූර්ණේ කරගනිමින් අන්‍ය ලෝකයාටත් හිතසුව පිණිස පරාත චර්යාවේ යෙදීමේ අරමුණෙන් තමයි උන්වහන්සේ මේ කටයුතුට දායක වෙලා ඉන්නේ නිසා ගෞරවනීය පින්වත් ධම්මපාලි මිහින් මහසීරත් අපි ප්‍රමුඛ කොටම මේ පුණ්‍ය අනුමෝදනාව පවරනවා. උන්වහන්සේත් බලාපොරොත්තු වන්නා වාක්‍යයෙන් අප්‍රමාදීව සියලු රාග දේශ මොහනසමින් ඒ සදාතනික පරිනිර්වාණ ශාන්තියෙන් සැනසෙන්නට සියලු හේතු සම්පත් උන්වහන්සේගේ නාමයට සැලසේවා. ඒ උදෙසා මේ පින් හේතු ආසනාව වේවා කියලා. ඒ වගේම අපි තවත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් මේ පින්කමේ මූලික අදහස දරලා ඊට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරපු වෛද්‍ය තමාරා ගුණවර්ධන මහත්මිය. එතුමියගේ මූලික අදහසක් මතයි, එතුමියගේ මූලික ක්‍රියාකාරීත්වය මතයි මේ සූම් සාකච්ඡාව, මේ ධම් සාකච්ඡාව ලැබුණේ. ඉතින් මං හිතන්නේ මේ ධම් සාකච්ඡාව පිළිබඳව සතුටු වෙන බොහෝ දෙනා අතර එතුමිය ඉදිරියෙන් ඉන්නවා. වෛද්‍ය තමාරා ගුණවර්ධන මහත්මිය, වගේම ආනන්ද බණ්ඩාරනායක වෛද්‍යතුමා, ඒ වගේම රශ්මික දියණිය, වගේම කාවින්දා දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් හිත පින්වත් පිරිසත්, ඒ වගේම වෛද්‍ය තමාරා ගුණවර්ධන මහත්මියගේ සහෝයුරු සහෝයුරියන්, විශේෂයෙන්ම මෞතුමිය දයාබර මෞතුමිය සිහිපත් කරනවා, ඒ වගේම සුරේෂා මහත්මිය නැගණිය දයාබර නැගණිය සිහිපත් කරනවා, ඒ වගේම ඒ පවුලේ අනිකුත් සමාජිකයන්වත් අපි මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයටත් තම තමන්ගේ ප්‍රාර්ථනාවට අනුකූලව සියලු රාග දේශ අප්‍රමාදීව නසමින් උතුම් වූ නිවනින් සැලසෙන්නටම හේතු සම්පත් සැලසේවා කියලා විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම සුරේෂා මහත්මිය ගැනත් වචනයක් කියන්න ඕන. මේ දහම් පත්‍රිකා ආදී මේ දහම් පොත සකස් කරාට පස්සේ ඒවැය තියෙන දොස් නිදොස් බලලා ඒ කටයුතු වෙනුවෙන් සෑහෙන කාලයක් කැප කරලා ඒ කටයුතු මනාව සිද්ධ කරන්නට එතුමියගෙන් ලොකු සහයෝගයක් උපකාරයක් ලැබෙනවා. ඉනිසයි පින්වත් පිරිසේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස අපි බොහොම කෘතවේදී සිටින් සිහිපත් කරලා මේ පින් කවුන්සිල් දෙනාගේ නාමයන්ට අනුමෝදන් වෙත්වා කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඒ වගේම මේ පින් ඔවුන්ටත් බලාපොරොත්තු වෙන පරිද්දම සිල් රාග දේශ මොහනසමින් එසදාතනික මානව නිමසෙන්සනට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් විශේෂයෙන් කෙනෙක් සිහිපත් කරන්නට ඕන රාජ මහත්මයා. මේ වෙලාවේ මේ ස්ථානේ නැති වුණත් එතුමා සෑහෙන කැපකිරීමක් කරනවා මේ දහම් සාකච්ඡා උදෙසා. ඇත්තට මේ අගය කරන්නට ඕන කරුණාවක්, ඒ කියන්නේ රාජ මහත්මයා ගැන විශේෂයෙන් මේ වෙලාවේ සඳහනක් කරන්න ඕන. රාජ මහත්මයා කියලා කියන්නේ මේ ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය කරන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ නිරන්තරයෙන් ඔහුට අවස්ථාවක් නැහැ, ඔහුගේ ජීවිතාව අනුව නිරන්තරයෙන් බණහමින් කාලය ගත කරන්න අවස්ථාවක් නැහැ. හැබැයි මේ සූම් සාකච්ඡාව ආරම්භ කරපු දවස් ඉඳලා අද වෙනතුරු මේ කටයුතු දිසා අප්‍රමාණ වෙහෙසක් කරගෙන කටයුතු කරන ආකාරයක් අපි දකිනවා. ඒ කියන්නේ බණහල් අවබෝධයට පත්වෙච්ච පිරිසටවත් නැති විදිහ උමනාවක් එතුමාට තියෙනවා මේ ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව පවත්වාගෙන යෑම උදෙසා. ඒ ගැන කතා කරන්නට ඕන. මොකද යමෙක් බණහල් අවබෝධයට පත් වුණා නම් ඉස්සෙල්ලම දකින්න ධර්ම දානි ආනිසංස. එහෙනම් එබඳු දහම් කර්තව්‍යයකට, එහෙම එබඳු ධර්ම දානයකට දායක වීම තුළින් ලැබෙන ආනිසංස දකින්න මිනිස්සු කවදාවත් ඒ වගේ අවස්ථාවක් මගහැරලා යන්නේ නැහැ. තමන්ට ලැබිච්ච මහාර්ග අවස්ථාවක් වශයෙන් ඒ අවස්ථාව දැකලා ඉන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නවා. සබ්බ දානං ධම්ම දානං ජීනාති. සියලු දානයන් අතර ධර්ම දානි මග්‍ර වෙනවා. එහෙනම් බොහෝ බණහපු මිනිසයන්ට වඩා බණ හරියට හපු නැති රාජ මහත්මයා ධර්ම දානියේ අගය දකින්න. ඒ නිසා මම විශේෂයෙන් එතුමා මේ වෙලාවේ සිහිපත් කරලා
පින් අනුමෝදන් කරන තුමාටත් ඒ පෞලේ සියලුම සමාජික සමාජිකාවන්ටත් ඒකාන්ත වශයෙන් මේ ජීවිතයේදී මුතු මූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නට මේ පින උන්ගේ නාමයට හේතු වාසනා වේවා කියලා. ඒ වගේම මේ අවස්ථාවේ අපේ තරුණ පිරිසකුත් මේ කටයුතුට දායක වෙලා ඉන්නවා. මේ පිරිසත් මේ ධර්ම සාකච්ඡාව මේ සූම් සාකච්ඡාව මනාව පවත්වාගෙන යන මහ පිටිවහලක් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අනාගතයේ උතුම් වූ පැවිදි ධර්මණු කරගෙනයි මේ පින්වත් පිරිස මේ කටයුත්තට දායක වෙලා ඉන්නේ. විශේෂයෙන්ම දිමුතු, ඒ වගේම ශහාරි, ඒ වගේම චේතක, ඒ වගේම යතිංග්‍රහ කියන මේ තරුණ පිරිස, මේ තරුණ උපාසක උපාසිකාවන් පිරිස. මේ අය ඉතාම මේ කළු කෙස් යෞවන වයසේදීම ධර්මය අහලා අවබෝධ කරගෙන කළු කෙස් නැත්තම් හැටියටම මේ ශාසනයට ඇතුළත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ අයත් මේ ධර්ම දානීය ආනිසංස දැකලා මේ ධර්ම දානීය උදෙසා තම තමන්ගේ කාලය ධනිය ශ්‍රමය වැය කරමින් නානා විදන්දමින් දායක වෙලා කටයුතු කරන. එහෙමනම් ඒ පින්වත් පිරිසත් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ සිහිපත් කරලා ඒ අයටත් තමන් බලාපොරොත්තු වෙන පරිදි අප්‍රමාදී උතුම් වූ ශාසනික ප්‍රතිපදාවෙ මෙදෙන්නට ඒ ධර්ම අවබෝධය පූර්ණ කරගෙන මේ භයානක සංසාර ගමනින් අත මිදෙන්නට මේ පින් හේතු ආසනා වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්කමට තවත් දායක වෙන පිරිස් පසු වෙනවා. ආරාමික වශයෙන් මේ පින්කම් වලට දායක වෙන පිරිසක් ඉන්නවා මේ ආරාමයට සම්බන්ධ දායක කාරකාදී පින්වතුන්. එහෙමනම් ඒ පින්වතුන්ටත් අපි මේ පින අනුමෝදන් කරනවා. යමෙක් කොමන හෝ ආකාරයකින් මේ පින්කම දිසා කාලය ධනිය ශ්‍රමය වැය කරමින් සහසම්බන්ධ වන ආදී සියලුම දෙනාවත් අපි සිහිපත් කරනවා. විශේෂයෙන් අපි සෙනුර යසස් මහත්මයාව සිහිපත් කරනවා. තාක්ෂණික වශයෙන් බොහෝ කටයුතු වලදී උපකාර වෙලා මේ ධර්ම සාකච්ඡා මනාව පවත්වාගෙන යන්නට එතුමා බොහෝ වෙහෙස මහන්සි වෙන තරුණෙක්, වටිනා තරුණෙක් හැටියට අපි දකිනවා. ඉතින් මේ විදිහට සෑහෙන පිරිසක් මේ ධර්ම දානමේ පින්කමට දායක වෙලා ඉන්නවා. එනම් මේ හැම කෙනෙක්ටම පින් අනුමෝදන් කරන අතරේ තවත් නම්ගම් සඳහන් කරන්නට නොහැකි වෙච්ච යමෙක් ඉන්නවා නම් එය කමා කරන්න. මොකද සියලුම දෙනාගේ නම්ගම් මේ වෙලාවේ සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න හැකියාවක් නැති නිසා ඊට අමතරව මේ පින්කමට පරිස්කාර පූජා කරමින් සහසම්බන්ධ වන පිළිසකුත් ඉන්නවා. අද දවසේදී මේ පුණ්‍ය අනුමෝදනාවට තවත් පිරිසක් විවිධ ප්‍රදේශවල ඉඳලා විවිධ රටවල ඉඳලා සහ සම්බන්ධ වෙනවා. රොහාන් වික්‍රමසූරිය මහතා සහ සංජීවනී සෝමරත්න මහත්මිය විසින් අප්‍රේල් 14 වන දිනට යෙදෙන බෙනුරි වික්‍රමසූරිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කිරීම උදෙසාත් ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා වැඩුණු උතුම් වූ නිර්වාණ ආයුෂවර්ණ සැපල ප්‍රඥා වැඩ උතුම් වූ ජීවිතයක් ගත කරමින් උතුම් නිර්වාණ අවබෝධයම ළඟා කිරීමට ඇයට හේතු සම්පස්සල සේවා කියන ප්‍රාර්ථනාවත් පිණිස මේ පින්කමට දායක වෙලා ඉන්නවා. රුහාන් වික්‍රමසූරිය මහතා සහ සංජීවනී සෝමරත්න මහත්මිය අපි ඒ අප්‍රේල් 14 වන දිනට ජන්මදිනයේ දීලා තියෙන බෙනුරි වික්‍රමසූරිය දියණියට එසේම ඒ ආයුෂවර්ණ සැපල ප්‍රඥා වැඩ සපතෝ ජීවිතයක් ගත කරන්නටත් ඒ වගේම උතුම් වූ ධර්මාභෝධයම ළඟා කරගන්නට අවශ්‍ය සියලු හේතු සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශිරාන් වඩුගේ මහතා සහයම මහත්මිය විසින් සුනිල් වඩුගේ පියාණන් විජයලතා විත්තසිංහ මෑණියන් සෝමපාල පතිරණ පියාණන් මල්ලිකා නාතා විතාරණ මෑණියන් එස්.ආර්. වයලට් ආච්චි අම්මා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී භාවය සහ උතුම් නිවන් අවබෝධය ප්‍රාර්ථනා කිරීම පිණිසත් ඒ වගේම පරලෝ සැපත් ඥාතින් වන චන්ද්‍රා විත්ත සිංහ ආච්චි අම්මා ප්‍රැන්සිස් ආරියසිංහ සීයා පි කැකුලාවල ආච්චි අම්මා සෝමසිරි වඩුගේ සීයා ඇතුළු පරලෝ සැපත් සතර වර්ගයේම ඥාතීන්ටත් මේ පුණ්‍යානුමෝදනාව හිමි වේවා කියලා උන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගුණරත්න මැණිකේ මහත්මිය ගාමිණී ජයලත් මහතා සමග ඒරන්ද ජයලත් මහතා විසින් පරලෝ සැපත් ඥාතීන් වන එම්.එම්. පුංචි මහත්තයා පියාණන් ආශා ශාමලී ඥාති සූරිය ඇතුළු පවුලේ පරලෝ සැපත් සතර වර්ගයේම ඥාතීන්ටත් පින් අනුමෝදනා කිරීම පිණිසත්
ඒ වගේ මේ පවුලේ සියලුම දෙනා ඇතුළු සියලු ලෝක සත්ත්වයන්ටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසත් මේ පින් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ පුණ්‍ය ආනුමෝදන කොටස් කරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ඒ වගේම කැනඩාවේ පදිංචිව සිටින ආරි මහත්මිය ආරි උපාසිකා මහත්මිය පත් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන ඒ වගේම මේ උපාසක මහත්මියවත් ඒ වගේම ඒ දියණියවත් ඔවුන් සියලු දෙනාත් අපි මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ අයත් මේ ආරාමික වැඩ කටයුතු වලට සහ සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන ඒ පහසුකම් ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න පිරිසක්. ඉතින් විශේෂයෙන් මේ දියණියට පවතින යම් කිසි ආකාරයක ඒ කායික වශයෙන් ඒ පවතින යම් කිසි අපහසුතාවක් ඇත්නම් ඒ සියල්ල දුරු වෙලා ගිහිල්ලේ සියලු ඒ ලෙඩ රෝගාබාධ සියල්ලක් දුරු වෙලා ඇයටත් ඉක්මනින් නිරෝගී සම්පත්තිය මුරුම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආරි මහත්මිය ඇතුලේ පවුලේ පින්වත් පිරිසට ඒ වගේම විශේෂයෙන් ඒ දියණියට අපි මේ පින් අනුමෝදන් කරනවා. ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සාධන වේවා. විශේෂයෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාය මුරුම වේවා. ඒ වගේම උතුම් ධර්මාබෝධීන් වැඩිවයි උසමයේ පින් හේතු ආසනා වේවා කියලා. එහෙමනම් මේ නම් සඳහන් කළා වූ නොකළා වූ සියලුම පින්වතුන් ගේ නාමයන්ට මේ පින් හිදී පෙත්‍රි අනුමෝදන් විත්වා කියන අදිස්ථානය යුක්තව අද දවසේදී උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට මේ ධර්ම දානමය පින්කම සංවිධාන කරන්නට සහ සම්බන්ධ වුණා වූ කාලය ධනය ශ්‍රමය වැය කළා වූ වචන මාත්‍රිකෙන් ක්‍රියා මාත්‍රිකෙන් හෝ සිතිවිලි මාත්‍රිකෙන් හෝ මේ පින්කමට දායක වුණා වූ සියලුම පින්වතුන්ට මේ පින් විහිදී පෙත්‍රියන් මෝදංගෙත්වා කියන අදිස්ථානය ඇති කරගමු. මේ රැස්වනව ප්‍රමාණ පුණ්‍යස්කන්ධයේ බෙලින් ඒ විශේෂයෙන් පුණ්‍යානුමෝදනාට සහ සම්බන්ධයෙන් ඒ සිද්ධ කලාව ප්‍රාර්ථනා ඉස සාධනය කරගන්නට ඒ සියලුම පින්වතුන්ටත් මේ පින් හේතු ආසනා වේවා හේතු ආසනා වේවා හේතු ආසනා වේවා කියලා අපි අදිස්ථාන කරමු. විශේෂයෙන් ඒ මිය පරලෝ ගියා වූ ඒ සියලු ඥාති වර්ගයාට ඒ මව්පියන් ඇතුළු සතර වර්ගයේ සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අයගේ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා සියලු දුක් ගැහැට මුලින් අත මිදේවා. එයටත් උතුම් සුගතියකම වාසය කරමින් තමන්ගේ ප්‍රාර්ථනා උත්තරීතර බෝධිකින් ඒ සදාතනිකම නිවනින් සැනසෙන්නට මේ පින් හේතු ආසනා වේවා හේතු ආසනා වේවා හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කාමට සහසම්බන්ධ වෙලා සුජීවත්ව වසන්නව ඥාති වර්ගයාට සුවසෙත් ප්‍රාර්ථනා කරපු ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙලොව වශයෙන්ම උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරපු සියලුම පින්වතුන්ට ඒ ප්‍රාර්ථනා යකන් ඉස්ස සාධනේ වෙලා ඒ සුජීවත්ව වසන්නව ඥාති වර්ගයාට මෙලොව වශයෙන් උතුම් ධර්මාවබෝධය ළඟා කරගෙන ඒ සදාතනික උතුම් වූ අමානිවන් මගටම පැමිණෙන්නට මේ පින් හේතු ආසනා වේවා හේතු ආසනා වේවා හේතු ආසනා වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. එමනම් මේ ආකාරයෙන් මේ සියලුම දෙනාගේ නාමයන්ට පින් අනුමෝදන් වෙත්වා කියන අධිෂ්ඨානය යුක්තව ඒ අයගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ සාධනය කරගෙන මේ පින් හේතු ආසනා වේවා කියන අධිෂ්ඨානය යුක්තව කවුරු සාදු කාර්යයක් පවත්වමු. ඒ වගේම මේ රැස්වනව සියලු කුසල් පින් දහම් මේ පින්කමට මේ ආකාරයෙන් සහසම්බන්ධ වුණා වූ පින්වතුන්ටත් ඒ වගේම උතුම් වූ ධර්මය ශ්‍රවණය කරමින් සහසම්බන්ධ වනා මේ සියලුම ශ්‍රාවක පින්වතුන්ටත් විහිදී පෙත්‍රි අනුමෝදන් විත්වා ඔබ සියලුම දෙනාගේ නාමයන්ට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු දෙනාගේ ජීවිතවල පවතින සියලු දුක් ගැහැර කතර බාධ කතර ආන්තරාපල පද්‍ර කර්මෙන් පැමිණෙන සියලු දුක් පිට කායික මානසික බෙලින් පීඩාවන් අසහනය දුක් දුම්නසයන් ලෙඩ රෝගාබාධ වියද සියල්ලක් සහමුලින්ම දුරු යන්නට මේ පින් හේතු ආසනා වේවා හේතු ආසනා වේවා හේතු ආසනා වේවා. සියලු දෙනාගේ ජීවිතවල පවතින සියලු අභාග දුර්භාග සාමුලිය මුදුරු යත්වා සියලු දෙනාගේ ජීවිතවල සියලු සෞභාග්‍ය ආශිසුරු සැප සම්පත් සියල්ලක්ම වැඩිවා. මෙල වශයෙන් සැපවත් වූ සුඛිතම දිතු භාවයක්ම ගත කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධිය යුක්තව සියලු රාග දේශ මොහන සමින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙව දුක් දුමන සුපයස රාග දේශ මොහයන කුලකින් නිදවෙන්නා වූ මේ භයංකාර ඝෝර කරු සංසාරුකින් සදාහට මත මිදී සදාතනිකම නිවනින් දැනෙන්න මේ පින් හේතු වාසනා වේවා හේතු ආසනා වේවා හේතු ආසනා වේවා. සියලු පින්වතුන්ට තමන්ගේ උතුම් ප්‍රාර්ථනාවන්ට අනුකූල මෙල වශයෙන් සැපයත් පරලෝ වශයෙන් සුගතියත් කෙලවරේ සදාතනිකම නිවන තුර උරුම කරගන්නට මේ පින් හේතු ආසනා වේවා හේතු ආසනා වේවා
හේතු වාසනා වේවා කියන අදිස්ථානින් කවුරු සාදුකාරයක් පවතුමු. ඒ වගේම මේ රැසුණ අප්‍රමාණ පුණ්‍ය ස්කන්ධේ කුසල ස්කන්ධේ මේ සියලු පින්වතුන් හැදු වැඩු තුම් මාදරණීය මෞපියන්ගේ නාමයන්ටත් හිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා. පෞලේ බඳු කලත් දුවා දරුවන් සහෝදර සහෝදරයන් ළඟ ඥාති දුරු ඥාති නැතුළු සතර වර්ගයේම සුජීවත්ව වසන්නව ඥාති වර්ගයට පෞලේ සියලු හිත මිත්‍රයන්ට සීලිතව සත්‍යයන් තත් මේ පින් හිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා. මේ පරිලෝකීය වූ සතර වර්ගයේ සියලු ඥාති වර්ගයට සීල හිත මිත්‍රයන්ට සීලිතව සත්‍යයන් තත් මේ පින් හිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා. අනුරාග සංසාර ගමනේ පටන් මේ මොහොත දක්වාම උදා උපකාර කළව උපස්ථාන කළව සංග්‍රහ කළව අනුශාසනා කළව සීලම් ලෝක සත්‍යයන්ට සීල සත්පුරුෂයන්ට මේ පින් හිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා. අනුරාග සංසාර ගමනේ පටන් මේ මොහොත දක්වාම ඥාති වර්ගය වශයෙන් මුණ ගැසුනා එක් වාසය කළා වශයෙන් ලෝක සත්‍යන්ත සිය සංසාරික ඥාතින්ටත් මේ පින විහිදී පෙත්‍රය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනුරාග සංසාර ගමනේ පටන් මේ මොහොත දක්වාම දැන හෝ නොදැන සිතින් කයින් වචනින් අවඩක් අසාධාරණයක් හිංසාවක් කිංජක් වරදක් අඩුපාඩුවක් ප්‍රමාදෝෂයක් හිරියක් සිදු යම් සත්‍යයක් ලෝයත් නම් ඒ සියලුම ලෝක සත්‍යන්ටත් මේ පින විහිදී පෙත්‍රය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින් කැමති ඒ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා සපවත් වේවා සියලු දුක් ගැටලුවෙන් අත් මිදේවා. සාංසාරික වශයෙන් ඒ සියලු ඥාති වර්ගය සිය ලෝක සත්‍ය කෙරෙහි පවතින සියලු සංසාර ණය නිදහස්වෙන්නට මේ මහා පින මහා වන්දියක්ම වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා. ඒ සියලු දෙනාටත් උතුම් සුගතියකම වාසය කරමින් තමන්ගේ ප්‍රාර්ථනීය උත්තරීතර බෝධියකින් ඒ සදාතනික මහා නිවනින්ම සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් අදිස්ථාන යුක්තව අනන්ත සංසාර ගමනේ පටන් මේ මොහොත දක්වා මේ භවය දක්වා මුණගැසුනා සියලුම ලෝක සත්‍යයන්ටත් සියලු ඥාති වර්ගයාටත් පින් අනුමෝදන් කරමින් හඬනගා සාදුකාරයක් පවත්වමු. ඒ වගේ මේ රැස්ුණා ප්‍රමාණ පුණ්‍යස්කන්ධයේ කුසලස්කන්ධය මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ නිරන්තරයෙන් සුරකින්නා සියලුම සම්මා දෘෂ්ටික දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මේ සියලුම පූජා භූමි ශුද්ධ භූමි බුද්ධ භූමි අධික බුද්ධ භූමියට අධික ගෝහිතව වැඩ වාසය කරමින් මේ සියලු බෞද්ධ සිද්ධාස්ථාන විහෙර විහාරස්ථාන රැක බලා ගන්නා වූ චිරස්ථිතිය බැබලීම කරා රැගෙන යන්නා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් භක්මයන්ටත් ඒ සියලුම පින්වත් පරිවාර දේව මණ්ඩලයන්ටත් මේ සියලු කුසල් පින්දම් විහිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සියලුම පින්වතුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉස සාධනය කර දෙන්නා වූ ආශිර්වාද උපකාරී රැකවන්නේ සලසන්නා වූ සියලුම පින්වත් ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු දෙනාගේ උපභෝග පරිභෝග භවභෝග සුරකින්නාව සියලුම පින්වත් අධිගෘහ දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් හිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආකාශපපත වන භූමි දටා ගංගා මහ සමුද්‍ර ආරක්ෂා කරමින් ආකාශයේ පොළොට අධිගෘහිත වැඩ වාසය කරමින් චන්ද්‍ර මණ්ඩල සූර්ය මණ්ඩල පාලනය කරමින් වැස්වලහක සීතුවලහක උෂ්ණවලහක වාතවලහක යන ආදී වශයෙන් සෝභා ධර්මයේ ධර්මතා පාලනය කරමින් මේ ලෝක ධාතු සියලු සතුන්ට හේතකර සුබර්ධන බව පරිවර්තනය කරන්නව සියලු මල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක පින්වත් දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් නිහිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින් කැවද සියලුම දෙවියෝ බ්‍රහ්මිනු සතර සිරි මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සියලු දෙවියන්ගේ බ්‍රහ්මන්ගේ උතුම් දේවසපතන් බ්‍රහ්ම සපතන් වර්ධනය වෙත්වා කියලා තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනීය උත්තරීතර බෝධියකින් ඒ සදාතනිකම නිවනින්ම සැනසෙත්වා කියන අදිස්ථානයෙන් ප්‍රාර්ථනා යුක්තව පින් කැම සිල් දෙවියට බ්‍රහ්මයට පින් අනුමෝදන් කරමින් ගෞරව සඳනගා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මේ රැස්ුණා ප්‍රමාණ පුණ්‍ය ස්කන්ධයේ කුසල ස්කන්ධයේ මේ අනන්ත විශ්ව අනන්ත ලෝක ධාතුන් හි අනන්ත අප්‍රමාණ සංසාර දුක් දෙන්නේ දැවෙන්නව තැවෙන්නව පෙළෙන්නව සියලු ලෝක සත්‍යයන්ගේ නාමයන්ටත් විහිදී පෙත්‍රි අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සියලු ලෝක සත්‍යයන්ගේ ජීවිත සුවපත් වේවා සපවත් වේවා සියලු දුක් හැටලින් අත මිදේවා. සියලුම ලෝක සත්‍යයන්ටත් මේ උතුම් ධර්ම අවබෝධය ඇති කරගෙන මේ සියලු සංසාර දුකින් අත මුදවන්නා වූ නිවන් මාර්ගයෙන් පැමිණෙන්නට මේ පින් හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා. සියලු ලෝක සත්‍යන්ට උත්තරීතර නිර්වාණ අවබෝධය යුක්තව සෝවාන් ඵලයෙන් දුක් වීමට සකදාගාම ඵලයෙන් නිරෝධී වීමට අනාගාම ඵලයෙන් සුවපත් වීමට අරිහත් ඵලයෙන් සියලු දුකින් නිදහස් වෙයි සදාත්මිකම නිවනින්ම සැනසෙටත් මේ පින් හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා. අපද සියලු ලෝක සියලු සත්‍යෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා කිනුතුම් ප්‍රාර්ථනා යුක්තව අනන්ත විශ්වයේ සියලු ලෝසතුන්ගේ නාමයන්ට මේ පින් හිදුවා පතුරවා හරිමින් උතුම් වූ මෙත්සිත නගාගෙන සියලු ලෝසතුන් මේ පින් බෙලින් සුවපත් වේවා සියලු සංසාර දුකින් ඈතලේ සදාත්මිකම නිවනින්ම සැනසෙත්වා කියන අදිස්ථානින් කවුරු සාදුකාරයක් පවත්වමු. එමනම් කවුරුත් එකටම මේ ගාථා සජ්ජායනා කරමින් පුණ්‍ය අනුමෝදන් අවසන් කරමු. ප්‍රාර්ථනා කරගන්න මේ මහා පිනේ කාන්ත වශයෙන් මේ සදාතනිකම නිවන පිණසම හේතු වාසනා වේවා සියලු දුකින් අත මිදීම පිණසම හේතු වාසනා වේවා කියලා උතුම් ප්‍රාර්ථනා යුක්තව
කවුරුත් මේ පුණ්‍ය අනුමෝදනා එකටම සිද්ධ කරමු සාදු 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 ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාව ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛමුච්ඡතු සාදු 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 ආකාශත්තා චුම්මත්තා දේවානා මහිත්‍තික ඥානං අනුමෝදිතං ආකාශත්තා චුම්මත්තා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති එත්තවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අඤ්ඤයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අඤ්ඤයං කම මේ ධම්ම සන්දෙච්චික කාලික කායේන වාචා චින්තේන පමාදේන මයා කතං අඤ්ඤයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු 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 අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම තුලින් ඒ වගේම මේ සියලු පරිස්කාර පූජාවන් තුලින් සංඝෝපස්ථානයන් තුලින් යනාදී වශයෙන් මේ සෑම සීල ආකාරයක් තුලින්ම මේ ආමිෂ මේ ප්‍රතිපත්ති මේ පූජා පින්කම් රසත් තුලින් මේ රස කරගත් අප්‍රමාණ පුණ්‍ය ස්කන්ධය කුසල ස්කන්ධය මේ සියලුම පින් උතුම්ගේ ජීවිතවලට මහා ආශිර්වාදයක් වේවා මහා ආලෝකයක් වේවා මහා ශාන්තියක් වේවා මහා රැකවරණයක් වේවා මහා සැපතක්ම වේවා සියලු දෙනාගේ ආශිර්වාදය බලය සියලු දෙනාගේ ආශිර්වාදයේ වර්ණයේ සැපේ බලය ප්‍රඥාම් වැඩේවා නිතු කීවක සම්පත්තියම චිර ජීවණයම සූපත් භාවය වැඩේවා සියලු දෙනාගේ ධර්ම අවබෝධයම ධර්ම ඥානෙම වැඩේවා ශ්‍රද්ධා වීර සත් සමාධි ප්‍රඥාන්ත ධර්මයන් ප්‍රමුඛ සත්‍යස් බෝධිපාක්ෂික උත්තරේතර නිර්වාණ ධර්මයේ මොහත පාසා වැඩීත්වා පූර්ණ වෙත්වා සියලු දෙනාට මෙලොව වශයෙන් සැපවත් වූ සුඛිත මුදිත වූ භවයක් මුගත කරමින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදාතනික සැපේ වශයෙන් නිවිසන සී දේශාවදාළ ඒ නිත්‍ය මංගල පරම සන්තුෂ්ඨ කේමාති සුන්දර ප්‍රණීත ප්‍රවතර අජරාමර අමා මහා නිවනේම මත සැනසෙන්නට අප්‍රමාදිය තුන් නිවන් මඟ වඩා පූර්ණේ කරගන්නට මේ සියලු කුසල් බින්දාම අනේක වාරයක් මහා නිශ්‍රේ වේවා මහා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා
හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව යුක්ත චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් කරමින් පින් අනුමෝදන් වෙමින් හඬනගා සාදුකාරයක් පවත්වමු इच्छितं पत्तितं धुयं किप्पमेव समिज्यतो सब्बे पूरेन्तु चित्त संकप्पा चन्दो पनरसियता सब्भेत्यो विवज्जन्तु सब्बरोगो विनस्सतु माते भवन्तु अन्तरायो सुखी दीर्घायुको भव भवतु सब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सुत्ते भवन्तु ते सब्ब धम्मानुभावेन सदा सुत्ते भवन्तु ते सब्ब සංඝානුභවේන සදා සොත්තේ භවන්තු තේ සම්බුද්ධේ අට වී සංච ද්වද සංච සහස්සකේ පංචසත සහස්සානි නමාමි ශිරසාහං තේසං ධම්මංච සංඝංච සාදරේන නමා මහා නමකරානුභවේන සබ්බ රෝග භය උපද්දවා අනේකාන්තරායාපි විනසන්තු අසේසතෝ अभिवादन शीलिस्स निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्न सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अथो निब्बान संपत्ति इमिनाते समिज्यतु गुणवंतं पुण्यकेतं अनुत्तरं दुर्लभेन मया लब्धं साधु 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 සියලුම දෙනාට යමා නිවනම් වෙත්වා සුඛී භව සුදීඝායෝ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නමස්කාර වේවා අපේ හඳුරන්නේ සාදු 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 තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ආඳුරනේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අච්චා තෙරුවන් සරණයි එහෙනම් හොඳයි මම දිනාට අපි ප්‍රාර්ථනා කරා එහෙනම් අර කිව්වා වගේ ඉතින් සම්මුතික වශයෙන් අවුරුදු 50ක් පොරොවේ බලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් ලබන සතිය දිනවට මුණ එහෙම සියලුම දෙනා ආත්මයන් ආශිර්වාද ලැබුවා. විවිධ රත්නේ රැකවරණත් ඒ වගේම සිළු සම්මත දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයත් වේවා. සුපත් වේවා. සුඛී භව සුදීඝායු තෙරුවන් සරණයි. සාදු 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 සා